ආහාර අර්බුදයේ ලෙඩ රෝග සහ රටේ අනාගතය පිළිබඳවයි අද බිහිදොර වැඩසටහනින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංකර සමාජයෙන් බෝසත් සමාජයකට ඔබ කැඳවාගෙන යන බිහිදොරින් නිරන්තරයෙන්ම මෙවැනි කාලීන මාතෘකාව පිළිබඳව කතා බහ කරන බව ඔබ දන්නවා. අද අපේ වැඩසටහනට සහභාගී වෙනවා විශේෂ සම්බන්ධතාවයකින් කීප දෙනෙක්. ආරම්භයේදීම ශ්‍රී ලංකා අවීන් සමාජී ගුණ සංවිධානයේ ජාත්‍යන්තර උපදේශක අමරිකාවේ සමාහිත පරිසර පදනමේ නිර්මාතෘවර ගරු සභාපති ආචාර්ය ආනන්ද මහින් කණිමැත්තවව ආදරෙන් ගෞරවයෙන් පිළිගනිමි. ඒ වගේම අද වැඩසටහන සහභාගී වෙනවා ජනාධිපති කාර්යාලයේ ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන හා අධීක්ෂණ කාර්ය සාධක බලකායේ කැඳවුම්කරු හා ජාතික සංවිධායක අධිකරණ වෛද්‍ය විශාරද කුමුස දහනායක මහතාට ආදරෙන් ගෞරවයෙන් පිළිගනිමි. ඔබට ඉතාමත්ම හුරු පුරුදු ඔරල් විජේ ආර්යා ළමා රෝගලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇරිස් පන්තර කේශව දෙනා තාදින් කවරේ කියනවා. ශ්‍රී ලංකා අවිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති පූජා උත්තර පූජා මහාමෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය විහාර විජේරත්න මහතා තාදින් කවරේ කියනවා. ආනන්ද මහින්කද මෙතුමනි අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ආහාර අර්බුදයේ ආහාර සුරක්ෂිතතාවය ඒ වගේම ආහාර නාස්තිය පමණක් නොවේ බෝවන රෝග බෝනවන රෝග විශේෂයෙන් බෝවන බෝනවන රෝග පිළිබඳව අපේ රටේ දරුවෝගේ අනාගතය පිළිබඳව අද වැඩසටහනින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද අද වැඩසටහන ඔබතුමා ආරම්භයේදී ප්‍රවේශයක් කෝරිපාවක් සපයන්නේ? අද විශේෂිත මාතෘකාවක් ගැන අද කතා බහ කරන්න අපි බලාපොරොත්තුින් සෝදානම් වෙන්නේ. නැයි බොහොම ස්තුතියි චාමික මුලින්ම අවසර ගන්නවා අපේ කල්‍යාණ මිත්‍ර නිහල් විජයරත් මහත්මයාගේ සහ අපේ කල්‍යාණ මිත්‍ර වෛද්‍යවරු දෙපළක් ඉන්නවද විශේෂඥ වෛද්‍ය හරිස් පත්‍රිකේ මහත්මයා සහ අපේ කුමුදු වෛද්‍ය කුමුදු දහනායක මහත්මයාගේ ඉතාම සන්තෝෂයි. ඉතින් මේ වගේ විද්‍යුතුන් සමග සාකච්ඡාවකට එන්න ලැබීම සම්බන්ධයෙන් ඇත්තටම මම හිතන්නේ අපේ මෙතුමන්ලා මේ ගැන කතා කරයි අද මේ මාතෘකාව සම්බන්ධයෙන් මම පොඩි ආරම්භයක් කරන් දෙන්නම්. දැන් අද අපි විශේෂම අපේ රට මුහුණ බාලා තියෙන ප්‍රධාන අර්බුද දෙකක් තියෙනවා මට තේරෙන හැටියට. එකක් තමයි ආහාර අර්බුදය. අර මිනිසුන්ගේ බේසික් නීඩ්ස් කියලා තියෙනවනේ නේද? ඒකේ ප්‍රධාන දේ ආහාර. ඒතොර අපේ රටේ තමන්ගේ ආහාරයවත් හදාගන්න බැරි තරමට මෙච්චර මේ සුන්දර නිල්ල පෙරුණු රටක් වෙච්ච අපට අපේ ආහාරයවත් හදාගන්න බැරි තරමට අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය පරණ කාලේ දැන් කාලේ කවර කිය අපි කියන වචන සුදුසු නෑ ඒවට. එහෙම තත්ත්වයක් තියෙනවා. අනිත් එක තමයි ලෙඩ රෝග. දැන් මේ ලෙඩ රෝග අපි නිතර කියනවා මේ 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 වේදිකාවේ අපේ ගෙදරක කිසිම ගෙදරක් නැහැ ඔය බෝ නොවන රෝග යකින් නොපෙළෙන තරමටම අපි ලෙඩ වෙලා. එක්කෝ දියවැඩියාව හෘදය ආබාධ පිළිකා වකුගඩු අක්මාවේ අමාරු ආදී වශයෙන් මේ වගේ විශාල ලෙස අපි මිනිස්සු මේ බෝ නොවන රෝග වලින් පෙළෙනවා. ලංකාවේ මරණ අනුපත් ප්‍රතිශතයෙන් 85% පමණ මේ යන්නේ බෝ නොවන රෝගවලින්. ඉතින් මේවට දැන් බටහිර වෛද්‍යවරු විශේෂයෙන්ම ඇමරිකා වගේ රටවල්වල සහ යුරෝපය වගේ රටවල්වල මේකට හේතු සාධකයේ දෙක ලෙස දක්වන්නේ නිර්මාංශ ආහාර වේලකින් පිටපැනීම. මස් මාංශ ආදී දේවල් හරහා අපරෙන්න වස විස දේවල් ගැන අපි හුඟක් වෙලාවට අපේ රටේ දැනුවත් වෙන්නේ නැහැ. අපි කියන්නේ ප්‍රෝටීන් කතාව විතරයි. එතකොට ප්‍රෝටීන් වලට පිටින් එන සංතෘප්ත මේදය, කොලෙස්ටරෝල්, ඊට පස්සේ හෝමෝන් වර්ග සතුන්ගේ ඇඟේ හැදෙන හෝමෝන, සතුන්ට එන්නත් කරන හෝමෝන, ඇන්ටිබයොටික්ස් නැත්නම් ප්‍රතිවේධක ඖෂධ වගේ දේවල් මේ සතුන් හරහා අපට ඇවිල්ලා අපේ ප්‍රතිශක්තිය නැති කරන මහ විශාල ලෙස අපේ නිරෝගීතාවය අඩපණ කරන දේවල් තමයි මේ අපේ ආහාර හරහා ලැබෙන්නේ. ඉතින් මේකට හොඳම ආහාර තමයි ශාකමය ආහාරය කියලා දැන් බටහිර වෛද්‍යවරු ඇමරිකාවේ විශේෂඥ වෛද්‍යවරු සහ රිසර්චර්ස්ලා පර්යේෂණ වාර්තාවන් ඉදිරිපත් කරන මහා දැවැන්තයෝ මේ ගැන නිතර නිතර පුන පුනා කියනවා. ඉතින් ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිට ඉතාමත්ම සන්තෝෂයි අපේ මෙවැනි වෛද්‍යවරු ඇවිල්ලා මේ සම්බන්ධයෙන් කතා කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දැනුවත් කිරීමක් නැතිකම. දැන් හොඳටම දන්නකොට මේක වැරදි කියලා ඒ ගැන කතා නොකිරීමත් ඒ වැරද්දට අනුබල දීමක්. ඉතින් ඒ දේ අපේ රටේ මම දන්නේ මොකද කියලා අපි වෛද්‍ය සමාජයට කියයි මොකද මේකට හේතුව කියලා. එහෙම ඒ දැනුවත් කිරීමක් සිද්ධ කිරීමට ඉදිරිපත් වෙන සංඛ්‍යාව ඉතාමත් අල්පයි. අපි දන්නවා එක ප්‍රෝටීන් සත්ව මාංශ ප්‍රෝටීනයක් ලබා ගැනීම සඳහා
शाक आहार शाक प्रोटीन किलोग्राम हायक की तरह से एक हायक कहने मेचर में संपत् सीमित लोके अभी अच्छर में आहार द्रव्य निष्पादने कर विनाश करना में सत्व कैम वेन्वेन सह ए हर अभी सत्व आचार है अभी लड्डे अभी मे पुदुमाकार पुदुमाकार विषमतावे कपे मे आहार अटावतुलती है थिंक इतकोट दें आदिवासियम दें लोके जल दें हरकमस्रात कदागंद हरकमस्रात कदागन जल गलूम ददास पंसियमन अवश्य नमूत एलोल रात कदागंड पड़ वाचन जल गलूम विशुभाकमन सामान दलवास प्रमाण इतकोट मे लोके मे अवस्था अति विशाल जल पानीय जल हिगेट मुहन पालती मेक मे लंका व्यतिरकने लोके सिद्धन दया इध मे मगे विशाल संपद अपेरटे निष्पादने करना बड़ी रिंगोली सीर अशुभाग देने सत्ंड अभी मित्र की अब खंडाहार नहीं आदिवासी लोके निष्पादन करना आहार नृत्य सीट अशुभक्पमन दिन धान्य वली सीट अशुभक्पमन यदि सत्वकाम सदा ई थिंक अभी सत्ंगे दुख वेदना वैर क्रोध कथाक मे मिनीसागे संपत् वरदी परहार निक्रीम तुम कोई तरह अयहपत कपट सिद्धन अभी कैने अभी दिन नवत नवत पुनपुन पुनपुन क्या सिद्धलाती है यह कलम बुद्ध मे वे वरदी दैद्यवर एम क्यूएम पास अभी रटे तीन एम किसी मे पीलिगनी मे उमान देवत्व सलगन तीन दी समहर वैद्युरे वील्लो तमंगे मत मे यान बटीरिंग एलिट गि समहर क्रम तमंगे क्रम खटीट इद्रिपत कर्मी मेन मेन वैद्य नम दागे क्रम इद्रिपत कर मुल पिक्चर के इंकान मुल समस्त सितु मेन इतना पुटी को उदाहरण कटीट मसमा किरीबितर संबोल वगैरह देखा कट्टन पुल इधन कट्टो देख सिद्धवेनो इकड़क कीटो उल मे आप सीन वाली शक्ति शक्ति गणतु मेदे मेदे धान्य क्रीम तो शक्ति लागे मे क्रम व्यक्ति एक कटिकालीन मेडिकल डयट इतना कटिकालीन रुपये हेम दिगकालीन करो शरीर रहीतक शरीर वेनों कोलेस्ट्रॉल वगे देवा किडनी स्टोन से वगोड़ो मार कीटो फ्लू के लिए ये वगे विशाल देवाल हेदेन एगन कथाकर हों देवी तरह पेनो ई थिंक मस मसते हेमा मसल प्रोटीन तीन प्रोटीन 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 की आगे प्रोटीन टी तरह पेनो एक अहित दिवाल पेन नती इध अब हम सुसुम आहार शाकाहार अक्की बटीर अमेरिका वगैरह विशाल व्याप्त वेनो ये कथाकरण हे तीनों लाइफ स्टाइल मेडिसीन के लिए तमंगे वैद्य क्रमे आहार विनस्क्रिय पमन कि मे लडे सूकरी मे क्रम दंग हे भावता करना ई थिंक मंगिता ने वैद्युरी संबंध कथाकर मैं बड़ी कथाकर अवश्य है ई थिंक उन्नो मे कारण संबंधी मे कारण मत अपे रटे इदिरी अनागते शुभदायक ना अपट गेदर दूर वावागन पुलवा मितुमा मे वैद्युमा कथाकर संबंधी देशीय आहार अवश्य तरम तीन दंडतिकमय प्रस्थित ई थिंक ये वट यमुनोनी मसमांस सत्न मरागन कैमे ये वरदि क्रिया पीलिवती अभी अयंगो कीन गए अभी मे नितर योजना कराने अभी आचार्य आनंद महिंद मेतम की ओना तरम आहार तीवना की आट कैरेट अद दवासे कैरेट विसी देगे कैरेट टोल्ट वडा मंगी तरह तीन अपे इलोलू कैरेट टोल मिल गण हिलाई केलाई पहुगे काले वेलंद पोल दीहा बेलो अपट हिते हेमना मे आहार वल यम मिल अधिक वीमट हेतु अक्ति बेन्नट पुलवा मंगी तरह मेके रहस अक्ति बेन्नट पुलवा ऐ कैरेट विसी देगट वडा मे अपे अपी कण कैरेट मेच्चर गण कैरेट उच्चर गणंद रत्तरंगच्चर गणंकन वगे ऐ कैरेट उच्चर गणंकल अपट हिते पुलवा अपट अतम दीन मे सीमित आहार की पैक अपट नील पीरुन रटा इसुरु बार हिटा कोई वगे तेमा पाट तूनाट अतम अपट आहार वर्ग किये दाते अंगली गांट तडु संख्या वे तिबेन कोपमन अभी वैद्य तुमा अपट जनगण लभन मीट कलिंग आहार वर्ग अपट शाकमय आहार वर्ग दिलाक्ष पनास दाक अधिक संख्या वक्तिबिन भवे नमु दुलस दाक हद अतर प्रमाणीकृत विस्सक्वागे प्रमाण अक्तम अभी मे मे बहुम सुलभ लस आहार गाने की कोतन दापट वेरदुन आहार अर्बुदेट हेतु कुमग्द मे कथा अभी कथा भाव पटांगत हुदय अभी अधिकरण वैद्य विशारद कुमुद दहनायक मित्तमुनि अतन मलिम स्तुति अंत विशेष टीएनएल रूपाणी नाल का योगेम
මේ සඳහා මට ආරාධනා කරපු අපේ නිහාල් විජේරත්න මහත්මයා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස වෙනුවෙන් ඉතින් මම හිතන්නේ ඇත්තටම ආහාර සුරක්ෂිතතාව ගැන ඇත්තටම වෛද්‍යවරයෙක් විදිහට ඇයි මට කතා කරන්න වෙන්නේ කියන එක අපි බැලුවොත් ඇත්තටම ආහාර සුරක්ෂිතතාව කියන්නේ අපි ආහාරවල ප්‍රමාණාත්මකකින් ස්වයංපෝෂිත වීම පමණක් නෙවෙයි ඒ ආහාරය අපේ සෞඛ්‍යයට ගැලපෙන්නත් ඕන එතකොට ඇත්තටම මේකේ තියෙන මිෂන් එක විදිහටම කියන්නේ අපිට අපේ ශරීර වලට ගැලපෙන සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වලින් අපිව සුරක්ෂිතව ළඟා කර ගන්න ඕන කියලා. ඉතින් ඇත්තටම ඉතින් එහෙම අපි සලකනකොට අර මම මුතුමට කලින් දැනුවත් කරා වගේ අපේ මේ ලෝකයේ තුල බිහි වෙලා තියෙන ශාක විශේෂ 250,000ක් මේක මේ ප්‍රකාශිත දත්ත වලින් මම කතා කරන්නේ 250,000ක් ශාක විශේෂ වර්ග තියෙනවා. ඒකෙන් 12,500ක් විතර අපිට ආහාරයට ගන්න පුළුවන් ශාක. එතකොට ඒකෙනොත් තව 7,000 කෙලිම කෘෂිකර්මයට කෘෂිකර්මය තුලින් අපිට නිපදවා ගන්න පුළුවන් ආහාර. ඒ වගේ නමුත් ලංකාව ගත්තොත් අද ලංකාව ගත්තත් ප්‍රකාශිත දත්ත අනුව ආහාර වර්ග 3,360ක් ශාකමය අපිට ආහාර ගන්න ගණ ගත හැකි ආහාර භෝග වර්ග තියෙන 3,360ක්. හැබැයි අවසනාවකට අපි අද පාවිච්චි කරන්නේ ආහාර ශාකමය ආහාර වර්ග 20ක් 30ක් අතර ප්‍රමාණයක්. එතකොට ඇයි දැන් ඔබට පේනවා දැන් මේ කැරට් ප්‍රශ්නෙත් එක්ක මිනිස්සු මෙච්චර බය වෙන්නේ මේ ආහාර ඉතාමත් අතලොස්සක් මත තමයි අපි ආහාර සුරක්ෂිතතාව ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. හැබැයි මේ වවන ආහාර වර්ග අපි දැන් ගත්තොත් ලෝකයේ මේ ශක්තිය සහ ප්‍රෝටීන් ප්‍රභවය වශයෙන් ගත්තොත් 75 සිට 95 දක්වා ලෝක ප්‍රජාව යැපෙන්නේ ශක්ති පදාර්ථ සහ ප්‍රෝටීන් ප්‍රභවයක් විතර ගත්තොත් තිරිඟු ඉරිඟු සහ සහල් මත. ඒ වගේම ලෝකයේ වගා කරන බිම් අපසරිය ගත්තොත් 40%ක්ම පාවිච්චි කරන්නේ ඉරිඟු තිරිඟු සහ සහල් වවන්න. ඒ කියන්නේ මේ තුනක් වවන්න තමයි 40%ක් මේ ඇග්‍රිකල්චරල් ලෑන්ඩ්ස් එරබල් ලෑන්ඩ්ස් කියන පාවිච්චි කරන්නේ. ඉතින් බලන්න කොච්චරම ඒ කියන්නේ මේ මේ තියෙන මේ ආහාර නිෂ්පාදන ක්‍රමවේදයන් වල තියෙන කොච්චර වැරද්දක්ද. ඇත්තට මේ ආහාර වර්ග ගත්තොත් මේ අපි 3000 ගණනක් අපි තියනවා කියලා කතා කරන්නේ මේ සියලු ආහාර නිකන් ඉබේ වැවෙන ඒවා ගොඩක් තියෙනවා. මේ ආහාර වල සුවිශේෂත්වය තමයි ඇත්තටම අපිට කෘෂි රසායන වගේ විවිධ යෙදවුම් නැතුව ඉබේ වැවෙන ආහාර මෙතනින් ගොඩක් තියෙනවා. නමුත් ඒවා ප්‍රචලිත කරන්න සහ ඒවට අලවියාන්ත්‍රණයක් හදලා ඒවයි නිෂ්පාදකයෝ දිරිගන්වන්න එහෙම නැත්නම් අපේ වෙළඳපොළ තුළ මේ දේශීය ප්‍රාදේශීය ආහාර වර්ග ටික මේ වෙළඳපොළේ බහුල කරන්න ක්‍රමවේද ඇති වෙලා නැහැ. ඉතින් ඒක මේ මේ තා සියලුම රජයන් උනත් මේක ගැන අවධානය යොමු කරන්න ඕන. මොකද මේක ඇත්තනම් දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. මේක තියෙන ප්‍රතිපත්තිමය ගැටලුවක් මෙතන තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් වර්තමානයේ අපි ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන ජාතික වැඩසටහන විදිහට මේ දේශීය ආහාර වර්ග අපි අඳුර ගන්න වැඩපිළිවෙලක් කරා. අපි මුලින්ම අඳුරගත් එක තමයි අපේ මේ විජේරත්න මහත්තයාත් ඒ සංකල්පය මම හිතන්නේ හොඳටම රට තුළ ක්‍රියාත්මක කරන කෙනෙක්. මේ අපේ රටේ මේ සංස්කෘතිය මේ ආහාරයත් එක්ක බැඳිච්ච සංස්කෘතිය දේශීය ආහාර සංස්කෘතිය නිර්මාණය වෙන්නේ මේ විහාර අධ්‍යාපනයත් එක්ක මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයත් එක්ක එතනින් ගමයි පන්සල අතර සබැඳියාව ඇති වුණා. ඒ සබැඳියාව තුළින් ඇත්තටම මිනිස්සුන්ට ධර්මයේ පමණක් නෙමෙයි කියලා දුන්නේ. අර්ථය ධර්මය කියලා දෙකක් අපි දන්නව අහලා තියෙනවා. ඒතර අර්ථය කියන්නේ අර්ථකමය. දැහැමි අර්ථකමයත් කියලා දුන්නා. ඒතර ලංකාව වගේ රටක දැහැමි අර්ථකමය කියන්නේ ඇත්තටම ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මාන්තය ඇතුළු තවත් කලා ශිල්ප 64ක් අටලොස් කුලයක කර්මාන්තකරු 64ක කලා ශිල්පයන් මේ රටේ මේ විහාර අධ්‍යාපනය තුළ සම්පාදනය වුණා. ඉතින් ඒකෙන් හින්දා එදා අපේ රටේ අද අපි දියුණුවයි කියලා කතා කරාට එදා අපේ රටේ ආහාරය ඇඳුම් පැළඳුම් වාසස්ථාන ඖෂධ කියන එක තමාගේ ප්‍රදේශය තුළම නිෂ්පාදනය කරන්න පුළුවන්කමක් තිබුණා. අද අපිට අපි අඳින වස්ත්‍රයේ පවා හදන නූල පවා පිටරටින් ගේන්නේ. ඉතින් ඒ කියන්නේ ආහාරය පවා අද මං හිතන්නේ ආහාර සම්පෝෂිත ඒ කියන්නේ අපේ රටේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පිටරටින් බිලියන 1000ක රුපියල් බිලියන 1000ක ආහාර වසරකට ගෙන්නනවා. ඒ වගේම අපේ රටේ ආහාර වගා කරන්න අවශ්‍ය
අමුද්‍රව්‍ය ඒ කියන්නේ කෘෂි රසායන වගේ අමුද්‍රව්‍ය ගෙන්නන්න තව රුපියල් බිලියන 700ක් වගේ වියදම් කළා. එතකොට මේ බිලියන 7000 බිලියන 2000ක් වගේ අපි මේ වියදම් කළ බලාපොරොත්තු වෙන ආහාර සුරක්ෂිතතාවය අපිට ඇති වෙලා නැහැ. එහෙනම් ඉතින් එච්චර ගණක් වියදම් කරනව නම් මෙරට ආහාර සුරක්ෂිතතාවය ඇති වෙන්නේ නැහැ. එහෙම වෙලත් නැහැ. මන්ද පෝෂණයත් ඒ වගේම තියෙනවා. අනවශ්‍ය විදියට පෝෂණ කොටස් අරගෙන අධිපෝෂණයක් තියෙනවා. මේ වගේ සියලු දේවල් ගත්තම ඇත්තටම අපේ තියෙන මේ අපි මේ ඉඳගෙන ඉන්න පොළව පොළොවේ මත ඉබේ හැදෙන ආහාර ටික ගත්තත් මේ රටේ ස්වයංපෝෂභාවය ඇති කරන්න පුළුවන්. හැබැයි ඒකට නිසි කළමනාකරණයක් නැහැ. ඒ ගොවිය දිරිම ඒ කියන්නේ ඒ ආහාර විශේෂ ටික දැනටත් අඳුරගෙන තිනවා බොහෝමයක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ ආහාරවල තියෙන විශේෂත්වය තමයි දැන් අපි අද දන්නව පහුගිය කාලේ මම කාලේ ගන්න වැඩනම් කියන්නේ මේ පහුගිය කාලේ අපි දැක්කා මේ ගොඩක් කාලගුණ දේශගුණ විපර්යාස. අපි දන්නවා වහින කාලයට වස්සාන කාලයටත් එහා ගිහිල්ලා වැස්සා. ඉතින් එතකොට මේ කාලගුණ විපර්යාසයට ඔරොත්තු දෙන බොහෝ ශාක වර්ග මෙන්න මේ අපි දේශීය ආහාර සම්පත් සතු වෙනවා. ඉතින් අපි අර බලෙන් ගෙන්නගෙන රසායනික යෙදුම් යොදලා බලෙන් අපි වගා කරගන්න මේ කැරට් බීට් බෝංචි වෙනුවට ඇත්තටම මේ ස්වභාව ධර්මයට උචිත අපේ ශරීරවල ජානවලට උචිත අපේ පරිසරයට ගැලපෙන පසට ගැලපෙන මේ ඉබේ පැදෙන ශාක විශේෂ ටික අපි ප්‍රවර්ධනය කරගත්තනම් මම හිතන්නේ අපිට ඉතාමත් අඩු වියදමකින් කාලගුණ විපර්යාසයට ඔරොත්තු දෙන ආකාරයට මේක හදන්න පුළුවන්. ඒ වගේම අනිත් ඒ ශාමික අපි බලන්න අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් තිරිඟු පිටි. අපි පිටරටින් ගෙනල්ලා මෙහේ පාංගෙඩියක් හදනකොට අපි වැඩිපුර ගෙවන්නේ තිරිඟු වල මුදලද එහෙම නැත්නම් මේ නැව් ගාස්තු ප්‍රවාහන ගාස්තු අපි ගෙවන්නේ. ඒ වගේම හාබර් එකට ඇවිල්ලා අපි එතනින් මුළු රටටම බෙදා හරින්න යන ප්‍රවාහන වියදම අපි ගත්තොත් ඇත්තට මේ ආහාරවල වියදම නෙවෙයි මෙතන තියෙන්නේ. ඒකෙන්ද දැන් විශේෂිත සංකල්පයක් අපි මුළු ලෝකෙම කතා කරනවා සීරෝ මයිලේජ් කියලා. ඒ කියන්නේ ගමනාගමනයට අඩුම වියදමක් දාලා ආහාර ගන්න ඕනේ කියලා. ඉතින් අද මේ කැරට් කිලෝ එක මෙච්චර බිල වැඩි වෙන්නේ මේ ප්‍රවාහන වියදමත් එකතු වෙනවා. ඒ වගේම ඒවට දාන පිටරටින් ගෙන්නන කෘෂි රසායන යෙදවුම් වල මිලත් මෙතෙන්ට එකතු වෙනවා. ඒකෙන්ද මේ බලන්න ඇත්තට මේ ආහාරික මිල නෙවෙයි මේ අපි වියදම් කරන්නේ. ඉතින් ඒකෙන්ද මේ ආහාර සුරක්ෂිතාව ගැන කතා කරන ලොකු දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් එතකොට මේ 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 වශයෙන් ගත්තොත් අපි ඒ වගේම මේ ආහාර නිෂ්පාදනය කරන්න අපි කොච්චර අපද්‍රව්‍ය පරිසරයට මුදා හරිනවද නේ. ඉතින් ඒව ඔක්කොම බලනකොට ඇත්තටම අපි ජීවත් වෙන වටපිටාව තුළ අපිට ගැළපෙන ලෙස හදාගන්න ආහාරය දැන් බටහිර විද්‍යාවේ පියා බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටස් කියන්නේ let food be thy medicine, let medicine be thy food. ඒ කියන්නේ ආහාරය ඖෂධය කරගන්න ඖෂධය නම් ආහාරය විය යුතුයි කියලා. එතකොට මේ සංකල්පය අපි බටහිර වෛද්‍ය විද්‍යාව වැඩි වශයෙන් භාවිත කරන පිරිස් මේ ගැන අපිට මේ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඒක වෛද්‍ය ප්‍රජාවෙන් ඒ ගැන වැඩි කතා කරෙන්නෙත් නැහැ. මේ ඓතිහාසික පැත්ත කතා කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපිට ලොකු මේ හඳුන්වා දීමක් මම හිතන්නේ කරේ. ඉතින් මම හිතන්නේ මේ ගැන විශේෂයෙන් අපි ඉස්සරහට කතා කරමු. හොඳයි. අපේ අධිකරණ වෛද්‍ය විශාරද කුමුද් දහනායක මෙතුමා මේ කරපු විග්‍රහයත් එක්ක මට හිතෙනවා දැන් මේ දරුවන්ට හොඳම දේ කිව්වට දරුවන්ට නරකම දේ දීලා දරුවන්ගෙන් හොඳම දේ අපි බලාපොරොත්තු වෙන සමාජයක් තමයි අපේ මේ අපේ අවට සමාජයෙන් ගොඩ නිර්මාණය වෙලා තින්නේ. අපේ විශේෂඥ වෛද්‍ය හැරිස් පත්‍රිකේ ශූරීනි දරුවන්ට හොඳම දේ නොදී දරුවන්ගෙන් හොඳම දේ බලාපොරොත්තු වෙන සමාජයක දරුව නිවැරදි ආහාර රටාවකින් තොරව දරුවන්ට දැන් රයිස් වලට හුරු වෙලා රයිස් වලට අනිවාර්යෙන් අපිට කැරට් වගේ දේවල් නැතුව බැරි තත්ත්වයක් ඇති වෙලා තිනවා. කොහොමද අපි මේ නිවැරදි ආහාර රටාවකට යොමු නොවීම නිසාද දරුවන්ට මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට මම හිතන්නේ බොහෝ නොවන රෝගවලින් දරුවෝ බොහෝ වෙලාවට පීඩා විඳිනවා. මේ තත්ත්වයට කොහොමද ඔබතුමාගේ ප්‍රවේශයක් ලබා ගන්න? ඔව් ඇත්තටම දැන් අවුරුදු 30කට වැඩි කාලයක් 32ක් විතර කාලයක් වෛද්‍යවරයෙකු විදිහට විශේෂඥ වෛද්‍යවරයෙකු විදිහට දරුවන් සහ සමාජයට කලින් වැඩිහිටියන් එක්කත් මේ ප්‍රතිකාර සේවයේ යෙදෙද්දී මම දැකපු ප්‍රවණතාවය තමයි පසුගිය අවුරුදු දශක දෙකක් තුනක් වගේ කාලය තුළ අපි මුලින් කතා කරේ බොහෝ වන රෝග ගැන, විසබීජ ආසාදන ගැන, බැක්ටීරියා වෛරස් ආසාදන, වසංගත ගැන. නමුත් දැන් වැඩිපුර කතා කරන්න වෙලා තියෙන්නේ බොහෝ නොවන රෝග. ඒ කියන්නේ දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩිවීම, රුධිර පීඩනය, හෘද රෝග, ශ්වසන රෝග පිළිබඳව. එතකොට මේ කාලානුරූප වෙනසට හේතුව විශ්ලේෂණය කරගෙන යනකොට පැහැදිලිවම පේනවා මේ තත්ත්වයට පාදක වෙලා තියෙන ප්‍රධානම කාරණේ තමයි ජීවන රටාවේ විච්ච වෙනස්කම්. අනිත් පැත්තෙන් ආහාර පාන රටාවේ ඇති වුණු වෙනස්කම්. විශේෂයෙන්ම මේ වාණිජ ලෝකයේත් එක්ක ඊට ග්‍රහණය විච්ච දරුවන් විශේෂයෙන්ම අනිත් පැත්තෙන් දෙමව්පියන් ගුරුවරුන්
මේ හැසිරීම රටාව තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. ඒතර අපි මේක තවත් තොරතුරු හොයාගෙන යනකොට පෙවුණා ඉස්සර අපි ස්වභාවික පරිසරයෙන් ගත්ත ආහාර. සමහර අපි ළමා කාලේටත් අපේ වැඩිහිටියන්ගේ කාලෙදිත් අපේ වටපිටාවෙන් ගත්ත ආහාර තමයි අපි ආහාරයට ගත්තේ ආහාර සහ පාන වර්ග. කාලානුරූපව මේක මේ වෙළඳ මේ ග්‍රහණයට අසුවීමත් එක්ක ඊට පස්සේ අපිට ආනයනික ආහාර සහ පාන වර්ගවලට හුරු වෙන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිද්ධ වුණා. දැන් කිරිපිටි ගැන කතා කරද්දී දශක 3ක් 4ක් තිස්සේ කිරි මේ මෑතදී මෑත කියන්නේ පසුගිය කාලේ අඳුනාගත්ත කිරිපිටි වලින් රෝග 20ක් විතර හැදෙනවා කියලා. කායික මානසික විදියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා මේවා අපේ රටෙත් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශාල මේවා දැනුවත් වීම කරා. ඊළාට පාම් පිටි සංස්කෘතිය, තිරිඟු පිටි සංස්කෘතිය. ඊතර මාළඟ මේ තියෙන පරීක්ෂණ වර්තාව මේ තිරිඟු පිටි වලින් රෝග 10ක් ගැන කතා කරනවා. දියවැඩියාව, පිළිකා, හෘද රෝග, ලේ අඩුකම, ඔස්ටියෝපොරොසිස් මේ අස්ථිවල ඇතිවන රෝග, ජීර්ණ පද්ධති රෝග සහ මානසික තත්ත්වයන් පවා ඇඩික්ෂන්, අබ්බැහිවීම, ඩිප්‍රෙෂන් වගේ තත්ත්වයන්. එතකොට මේ පාම් පිටි. අනිත් පැත්තෙන් මේ කෘතිම ආහාර රටාව නිසා මේ කෘතිම ආහාර පිළියෙල කිරීමේදී විශේෂයෙන් මාංශමය ආහාර, මස් මාළු ආහාර පිළියෙල කිරීමේදී යොදෙන රසකාරක, වර්ණකාරක, සමහර විකිරණ වර්ග නිසා ඇතිවන හානිකර ප්‍රතිඵල. අනිත් පැත්තෙන් අපිට මෙච්චර ආහාර විවිධත්වයේ තියෙන රටක ආහාර පාන අපි මෙලෝලු පළතුරු පලා වර්ග තියෙන රටක අපි විශාල වශයෙන් නානයනය කරන පළතුරු වර්ගවලට අපි හුඟක් දරුවන්ටත් හැබැයිවීමක් වෙලා තියෙනවා. මිරිස්, මිදි, ඇපල්, දොඩක් වගේ දේවල් දැන් මේවා පිටරටින් මාස ගාණක් තිස්සේ ප්‍රවාහනයේ සහ අනිත් තැන්වලින් අරන් එද්දී භාවිතා කරන කල්තබා ගැනීමේ රසායනික ක්‍රම, විකිරණ ක්‍රම, විවිධ ක්‍රම නිසා ඇතිවන හානිකර විෂද්‍රව්‍ය ශරීරගත වීම. ඒතර මේ හේතු සාධක ගණනාවක් නිසා දරුවන් අතර පවා දැන් අපි සාමාන්‍යයෙන් මේ දියවැඩියාව හෘද රෝග ගැන කතා කරන්නේ අවුරුදු 40ට කලින් වයස ගියාට පස්සේ තමයි වැඩිහිටි රෝග විදියට අඳුනගත්ත රෝග දැන් අපි දරුවන් අතර කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ දියවැඩියාව වෙනම සායන දැන් මා සේවය කරන ළමා රෝහලෙත් සායන දෙකක්ම පටන් ගන්න සිද්ධ වෙලා තියෙනවා. වයස 70 වශයෙන් කියනවා මාස කීපේ දරුවනුත් ඉන්නවා. මාස දෙකේ තුනේ දරුවනුත් හම් වෙලා තියෙනවා දීවැඩිය තත්ත්වයට. අපිට හිතා ගන්න බෑ මොකද්ද මේකට හේතුව කියලා. සමහර ජානමය හේතුන් තියෙනවා. නමුත් දෙමව්පියන්ගේ ආහාර පාන රටාව පවා ඊට බලපාලා තියෙනවා. මව කුස තුළ වැඩෙන දරුවාට මවගේ පෝෂණය, මානසික තත්ත්වය වගේම පෝෂණයත් එහිදී ඇතිවන වසවිසි සහිත ආහාර පාන රටාවත් සැලකිය යුතු බලපෑමක් ඇති කරලා තියෙනවා. වෛද්‍යතුමනි, දෙමව්පිය වැඩි හරියක් කියන කාරණාවක් තමයි මේ කාර්යබහුල සමාජයේ මේ ෂණික ආහාර වලට යා යුතු. නැතුව අපිට මේ කාර්යබහුලත්වයේත් එක්ක අපිට ෂණික ආහාර වලින් තමයි මේකට තියෙන හොඳම එකම විසඳුම හැටියට. මේ හොඳම එකම විසඳුම ෂණික ආහාරද මේ කාර්යබහුල සෙරී වාණිජ සමාජයේ තියෙන එකම විසඳුම මේකද වෛද්‍යතුමනි? නෑ, ඇත්තටම ෂණික ආහාර කියලා AI භාවිතා කරන්නේ පිළියෙල කරගත්ත එහෙම නැත්නම් කෙටි කාල සීමාවකින් ගත්ත කෙටි ආහාර වර්ග, කෙටි පාන වර්ග මේ වගේ දේවල්. නමුත් මේවා මම කලින් කියපු විදිහටම මේවා පිළියෙල කිරීමේදී, කල්තබා ගැනීමේදී භාවිතා කරන ක්‍රම. අනිත් මැත්තෙන් මාංශමය ආහාරය තුල පවා වසවිස අඩංගු වෙනවා. ඒක ශරීරයට අහිතකරයි. අර අනිකුත් අපේ මහත්වරු අපේ මේ විද්වතුන් ප්‍රකාශ කර විදිහටම ඒ විස අඩංගු වෙනවා. ඊළඟට මේව පිළියෙල කිරීමේදී යොදන ද්‍රව්‍ය නිසාත් විස අඩංගු වෙනවා. හැබැයි මේ වෛද්‍යවරුම තමයි විශේෂඥ වෛද්‍යවරු හෝ අපේ සමාජීන බටහිර වෛද්‍යවරු කියන කාරණාවක් තමයි දැන් මේ කිරිපිටි, බිත්තර, මස් මාංශ නැතුව ළමයින්ගේ වැඩෙන්නේ නැහැ. මේ වැඩෙන වයසේ ඉන්න දරුවන්ට මස් මාළු හොඳට කන්න දෙන්න ඕනේ. මේවා කන්න නොදුන්නොත් ඔවුන්ගේ පෝෂණීය තත්ත්වයන් මේ පෝෂණ තත්ත්වයන් බාල වෙනවා. ඒ නිසා හොඳට ඔවුන්ට මේ වගේ මේ කිරි, බිත්තර, මස් මාංශ වැඩිපුර ඔවුන්ට ආහාරයට පරිභෝජනයට දී යුතුයි කියන කාරණාව. මේක බටහිර සංකල්ප, බටහිරින් ඈත් වුණොත් අපේ රටේ මේ වගේ ජනකාන්ත මිත්‍යා මත තාම සමාජයේ මුල් බැසගෙන තියෙනවා. ඔව්, ඇත්තටම බටහිරින් ආපු සංකල්ප මේ වෙළඳ පොළ යම් කිසි විදියකින් හැසිරවීමක් නිසා තමයි මේ වැරදි අදහස ගිහිලා තියෙන්නේ. නමුත් අපි ළඟ සංඛ්‍යාලයකින දත්ත තියෙනවා. මේ පළවෙනිම කාරණේ ප්‍රෝටීන් බහුල ආහාර ජීවිතය කියන සංකල්පය පවා වැරදි.
පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ප්‍රෝටීන් සඳහා මාංශමය ආහාරය දීම කියන එකත් වැරදි. මොකද අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් ශරීරගත වීම හොඳ නැහැ කියලා දැන් අලුතින්ම කරන පරීක්ෂණ වාර්තාවල අඩංගු වෙලා තියෙනවා. හේතුව තමයි ප්‍රෝටීන් වලින් කරන්නේ මූලිකව ශරීරයේ සෛල ගොඩනැංවීම, සෛල වැඩි වීම, සෛල ප්‍රමාණය වැඩි කිරීම. එතකොට මේ කාර්යයේදී අපි හොඳට දන්නවා පිළිකාවක් හැදෙන්නේ ඉතා ඉක්මනින් සෛල බෙදි බෙදි යන අසාමාන්‍ය සෛල සංඛ්‍යාවක් තමයි අපි පිළිකාවක් කියන්නේ. එතකොට අපි අධික ප්‍රෝටීනමය ආහාරයක් දුන්නොත් එහෙම දරුවන්ට හෝ වැඩිහිටියෙක්ට සමහර විට මේකේ වාසිය ලබා ගන්නේ අර පිළිකා සෛල. මොකද ඒ සෛල තමයි වේගෙන් වැඩෙන්නේ. එතකොට මේ වර්තමානයේ කරපු සමීක්ෂණවලදී වාගෙන තියෙනවා මේ පිළිකා වර්ධනය වීමට හේතුව මේ මාංශමය ආහාර. එක් ප්‍රධාන හේතුවක් මේ මාංශමය ආහාරවල තියෙන අධික ප්‍රෝටීන් සංඝටක. ඉතින් ඒක අනිත් පැත්තට වැරදි විදිහට තමයි අපේ සමාජයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දරුවන්ට හොඳට වැඩෙන්න කියලා වැඩියෙන් ප්‍රෝටීන් දෙන දීම සඳහා මස් මාංශ භාවිතය කියන සංකල්පය ඇත්තටම යල්පැන ගිය සංකල්පයක්. නමුත් තවමත් අපි ඒ තුල එල්බගෙන විශේෂයෙන්ම තමන්ගේ වෙළඳ වාසී තකා ඒක භාවිතා කරනවා. ඒක සම්පූර්ණයෙන්ම බැහැර කරලා අපි ඒකේ විකල්පය තමයි හොයන්න ඕනේ. දැන් මාළඟ මේ සංඛ්‍යාලේඛන තියෙන ඉතා පැහැදිලිවම ප්‍රෝටීන් තියෙන ප්‍රෝටීන් අධික වශයෙන් අඩංගු ශාකමය ආහාර. දැන් බලන්න ග්‍රෑම් 100ක් ගත්තොත් දඹලවල 33ක් තියෙනවා. බිත්තරේක තියෙන්නේ 13යි. ඒ වගේම මුං ඇට, කව්පි, පරිප්පු 24 25ට වැඩිය තියෙනවා ග්‍රෑම් ප්‍රමාණයෙන්. මේ ප්‍රෝටීන් ප්‍රමාණයම දෙන්න පුළුවන්, ඊට වඩා වැඩි ප්‍රමාණයක් දෙන්න පුළුවන් මේ තියෙන ශාකමය ආහාරවලින්. අර කියන අනතුරකිනුත් වැලකිලා, අර කියන පිළිකා හෝ අධික කොලෙස්ටරෝල් හෝ දීවැඩියා තත්ත්වයන් වැලකිලා. ඉතින් අනිත් එක මේ ආහාරවල ශාකමය ආහාරවල අධික තන්තුමය ප්‍රමාණයක් අඩංගුයි. මේ තන්තු නිසා විශේෂයෙන්ම ආහාර මාර්ගයේ පිළිකා ඇතිවීම අඩු වෙනවා. ඊළඟට දියවැඩියා තත්ත්වයන් අඩු වෙනවා. මොකද ඒවා අවශෝෂණය ක්‍රමානුකූලව යම්කිසි කාල සීමාවක් තුළ සිද්ධ වෙන එක පාරම අවශෝෂණය වෙන්නේ නැහැ. නමුත් ශාකමය සත්වමය ආහාරවල තියෙන ප්‍රෝටීන් සහ අනිකුත් සංඝටක විෂ සහිත දේවල් ඉක්මනටම අවශෝෂණය වෙනවා. ඒ නිසා හානිය වැඩි. අනිත් පැත්තෙන් අපේ ආහාර මාර්ග පද්ධතිය ගත්තත් ශාකමය ආහාරයකට හැදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ ආහාර මාර්ග පද්ධතිය දිග අඩි 30ක් විතර වෙනවා මේ කුඩා ප්‍රමාණයක තිබුණට. නමුත් සත්තුන්ගේ මාංශ භක්ෂක සතුන්ගේ ආහාර පද්ධතිය දිග සාමාන්‍යයෙන් අඩි 6ක් 7ක් විතරයි. ඒ අය ගන්න මාංශ ටික ඒ විදිහටම අවශෝෂණය වෙනවා. එතකොට අපි අර මාංශමය ආහාරයකට හුරුුණොත් එimhe අර ඒ තියෙන සියලුම දේවල්, විෂ සහිත දේවල් අර අඩි 30ක් දිග ආහාර මාර්ගය තුළ ශරීරයට අවශෝෂණය වෙනවා. ඒ අවශෝෂණය වෙන ටික ඉස්සෙල්ලාම යන්නේ අක්මාවට. අක්මාව තමයි ප්‍රධානම අවයවය. එතකොට අක්මාවේ තමයි සියලුම පරිවෘත්ති සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි දකිනවා මෑත කාලයේදී අක්මාවේ පිළිකා දරුවන් අතර පවා ඊළඟට මේ මත්පැන් කටකටවත් නොගත් අය පවා නොන් ඇල්කොහොලික් සිරෝසිස් කියන තත්ත්වය අපි දකිනවා. මේ වැඩිහිටියන් අතර ඉතාම අවසනාවන්ත තත්ත්වයක්. බොහොම ගුණගරුක යහපත් ජීවිත ගත කරන වැඩිහිටිය අතර මේ නොන් ඇල්කොහොලික් සිරෝසිස් කියන තත්ත්වය ඇවිල්ලා අක්මාව විනාශ වෙනවා. ඒකට හේතුව ඉතින් මේව ගැන මීට වඩා අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් මේ හේතුව මේ විෂ සහිත සියල්ලම මේ මාංශමය ආහාරයට ඇබ්බැහි වෙලා ආහාර ශරීරගත වීම, ඒක අක්මාවට සහ ශරීරයේ අනිත් අවයවවලට යෑම, ඒවැයෙන හානිකර ප්‍රතිඵල හෘද වස්තුව, මොළය, වකුගඩු ඇතුළු සියලුම අවයවවලට බලපාලා තියෙනවා. වෛද්‍යතුමනේ ඔබ ඔබතුමා මේ කියපෝ ඔය නොන් ඇල්කොහොල් ලිවර් සිරෝසිස් කියන මේ අක්මාවේ මේ පවතින තත්ත්වේ මගේ ආදරණීය මවටත් මේ රෝගයෙන් තමයි මගේ ආදරණීය මෑණියන් මිය ගියේ. එහිදී වෛද්‍යවරු කියපෝ දෙයක් තමයි මේ මස් මාංශ ආහාරයට ගන්න ඕන. ඔයා බොහොම බලන්න ඔයාගේ සෞඛ්‍ය තත්ත්වේ බොහොම දුර්වල තත්ත්වයක තියෙන්නේ. ඒ නිසා එවැනි රෝග හැදුණු රෝගීන්ට පවා මස් මාංශ අනුභව කරන්න ඇතැම් වෛද්‍යවරු නිර්දේශ කරනවානේ වෛද්‍යතුමනි. ඔව් ඇත්තට මේක තමයි මේ අපි දකින මේ බටහිර දැනුම් පද්ධතිය ඉතාම නැරෝ, එහෙම නැත්නම් බොහොම පටු සීමාවක් තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක බටහිර වෙළඳ සංකල්පයත් එක්ක තවත් නැරෝ පටු කරලා ඉවරලා අපිට ඒ නියම ස්වභාවික දේ ඇත්ත දේ ලැබෙන්නේ නැහැ. අපේ පාරම්පරික දැනුම් පද්ධතිය තුළ මේ හැම එකකින්ම ආරක්ෂා වීමේ ක්‍රමවේද තිබුණා. ආහාර වගාව, ආහාර පිළියෙල කිරීම, ආහාරයට ගැනීම, ආහාර ගැනීමෙන් පසු අපි අනුගමනය කළ යුතු ක්‍රම, ඊළඟට ජලය කොච්චර ගන්න ඕනේද කියන එක, නිින්ද කොච්චර අවශ්‍යද, විවේකය කොච්චර අවශ්‍යද, මේ සියලුම දේ අපේ පාරම්පරික දැනුම් පද්ධතිය තුළ තිබුණා. නමුත් අපි දැන් අර ඔබ කලින් කියපු විදිහට ක්ෂණික ආහාර පාන සහ ජීවන රටාවකට හුරු වෙලා මේ සියල්ල අමතක කරලා මේ බටහිර දැනුම් පද්ධතිය උමනාවට වඩා අපි ග්‍රහණය කරගෙන ඒ තුළින් ජීවත් වෙන්න උත්සාහ කරන විද්වතුන් සහ ඒ පිරිසක් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. විද්‍යතුන් කිව්වට වෛද්‍යතුමනේ අපි අතීතයේ අහලා තිබ්බේ නැහැ මේ පෝෂණ වේදීන් පෝෂණ විශේෂඥින් ඒ ඔවුන්ගේ උපදෙස් පිළිපදලා තමයි මට මගේ ආදරණීය අම්මවත් නැති වුණේ. අපේ ඇත්තටම ගෙදර වෛද්‍යවරයා වුණේ අපේ අම්මා උගක් වෙලාවට. හැම ගෙදරකම එහෙමයි. අම්මා හෝ
තාත්තා පියා ඒ අය තුල මේ සියලුම දේ පිළිබඳව විශේෂයෙන්ම අපි කතා කරන ආහාර පමණක් නෙවෙයි ජීවන රටාව අධ්‍යාත්මික පැත්ත මානසික සුවතාවයේ මානසික සමබරතාවයේ පෞල් සංස්ථාව තුල අපි ජීවත් වෙන එක එකනාගේ කාර්යභාරය පිළිබඳව ලොකු අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් සහ ඒ ක්‍රියා පිළිවෙතක් තිබුණා ඒ සියල්ල විනාශ කිරීම නිසා තමයි මේ සියලුම රෙඩි රෝග ඉම වෙලා තියෙන්නේ මේ බෝ නොවන රෝග විතරක් නෙමෙයි දැන් බෝ වන රෝගත් වැඩි වෙලා තියෙනෙත් මේ ප්‍රතිශක්තිය ඇතුළු මේ හැමදේම මේ විනා ඒ දැනුම් පද්ධතිය අපි සම්පූර්ණයෙන් අසලකා හැරීම නිසායි දැන් අපි නැවත කාලය ඇවිල්ලා තියෙනවා ඒක නැවත සමාජගත කරන්න හොඳයි මේ වෛද්‍යවරුන් කියන කාරණාවත් එක්ක දේශමාන නිහල් විජේරත්න මෙතුමනේ අපේ හෙට දවස හෙට එච්චර කලවර නැහැ කවට අපිට පේන්නේ මේ කියන කතාබහත් එක අපේ හෙට දවස මීටත් වඩා කලවරයි කියලා අපිට අපේ ආදරණීය අම්මාවරු තාත්තාවරු දෙමව්පියෝ සහෝදරවරු නැති වෙනවටත් වඩා අනාගත ඉරණම මීට වඩා සෝචනීයයි සාතිසේ සංවේගජනකයි මීට වඩා ඛේදාන්තයක් තමයි අනාගත ඉරණම තියෙන්නේ අපිට අපේ දරුවන්ටත් අපි ජීවත් වෙ ඉඳද්දි දරුවෝ අපිට අහිමි වෙන සමාජයක් තමයි අනාගතේ නිර්මාණය වෙමින් පවතින මං හිතන්නේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානය මේ ජාතික සංවිධානයක් හැටියට මේ වගේ වෙලාවක යුගකාරක මෙහෙවරක මේ මේක තව තවත් මේ යුගකාරක මෙහෙවර වැඩි වෙලා කියලා මට හැඟෙනවා දැනෙනවා ඔබතුමාට කොහොමද දැනෙන්නේ හැඟෙන්නේ පළමුව ටීඑන්ඒ රූපවාහිනී සංස්ථාවේ ගරු සභාපති ශාන් වික්‍රමසිංහ මහත්මයා චාමික මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ අවසරයි ඒ වගේම අද අපේ ආනන්ද මහේකන්ද මහත්මයාගේ ආරාධනෙන් එතුමාගේ මූලිකත්වයෙන් අද මේ වැඩසටහන මම එතුමාගෙන් උත්සවසරයි ඒ වගේම අද මේ අස්ථාවර සහභාගීලා තියෙනවා වෛද්‍ය අපේ දසනායක මහත්තයා අවසරයි ඒ වගේම විශේෂයෙන් වෛද්‍ය හැරිස් පත්‍රිකේ මැතිතුමනි අවසරයි ඉතින් මේ පුටුව ගත්තෙත් ඒකයි නැත්තම් මම ওই පුටුවේ ඉන්නේ මට හරි ආසයි මේ වෛද්‍යවරු සියල්ලම කතා කරන දේ බලලා ඒ අනුව කතා කරන්න ඕක මෙතුමාලා කතා කරනකොට එක පැත්තකින් මට මේ දේශපාලන අධිකාරිය ගැනත් මෙනේ වෙනවා. තව පැත්තකින් ඒ තුල මේ රට විනාශ වෙච්ච හැටි. අවුරුදු 70ක් ඇතුළත මේ සමාජය විකෘති වෙච්ච හැටි. මේ සියල්ලම එකින් එකින් ගත්තම අද තත්ත්වය බැලුවම පුදුම විය යුතු නැත. ඉතින් මේකට වාක්‍ය යුතු ඉහළ මට්ටමේ ඉඳන් පහළ මට්ටමන වාක්‍ය යුතුයි කියන එක තමයි කියන්නේ. මොකද හේතුව අද මිනිසුන්ට පෙන්වලා තියෙන සෑම ක්‍රියාකාරකම් වලම निगम यथार्थ वहला समाज मे निगर कार्डबोर्ड सिंह वगे दिया कार्डबोर्ड सिंह ये दिया देशपालने बेलवा मेवाड़ वकी क्रम दीनाट वेटना आर्थिक वसम वेटना दंगीएमएफ की लोन सर मन देशपाल दंगेट स्वाम पोषित माइंकंद महत्व अकउंटेंट गिनी ममत अकउंटेंट गिनी तो मम का लोन नये बेर मन दास की हुआ मन स्वाम पोषित मट दिन एक स्वाम पोषित है अन्न वेड़े दकीन मीनस केटी अरम के मिनस मित्र दुरा केटी अरम मिनस अनुमत करना एक मेरे अटे तीन यदाइदा आदि काले मे वैद्यवर मत बेलवा यदाइदा आदि काले आप अपीट उद क्या वर्ग एव सियाल्लाकम विनाश गुना बिबिलगत्व दुड एवगेम एक पला विशेष कुरुंद अत मुन लोके मेलुम लंका पोलवे हेदन ए सीन तुणपा के लिए मे पुन दपे हों डॉक्टर मुना दिखाने मे रसकार අද මාද රසකාර කතර තියෙන කිමිකල් වලේ එතකොට ඇයි ඒව අපේ රටට උරුම දේවල් ඒවා කියන පෘතුගීසින් ආව වෙනස් වුණා කියනවා සුදු ජාතින් ආව වෙනස් වුණා කියනවා එතකොට දැන් අපේ රට ඔච්චර ඕකට මිලක් තියෙනවා අද කුරුඳු කිලෝ එකක් රුපියල් 5000 උඩ යනවනම් මේ පොළවේ කුරුඳු නම් ලෝකෙ ප්‍රසිද්ධ ඒ වගේම අනිත් දේත් අපි කන බොන දේත් ඇයි අපිට අඹ ගෙඩියක් කාලා යටේ විසි කරත් ඒකෙන් ගහක් හැදෙනවා නේ ඒකෙන් අඹ ගෙඩි 10 ගානක් හැදෙන රටේ ඈ මිච්චර උත්තරීතර රටේ අය දැන් අපිකම හරි IMF ගියා ලෝන් එකක් ගත්තා දැන්ට తాවකාලික නිදහස් එහෙනම් අනාගතයේ හිතලා අඩුම ගන්න මේ අපි කියන තැනටවත් අද මේ රජය යනවද මං අහන්නේ ඒකයි මේ රජය අද රජයක් හැටියට අපි කාට දොස් කියන්නේ අපි මේ සමාජය ගැන අපිට දුකයි අද යනවද මිච්චර පොලොවක් තියෙනවා මිච්චර දෙයක් තියෙන මේ වගේ දෙයක් වගා කරගෙන අර කාරු කරුදු මුංගුද ඔයක එක දේවල් තියෙන ගම්මිරිස් වගේවා ඩොක්ටර් මාර ගණන් හොඳ ගණන් පිටරට
अब मंदा चीन टीका पीटे आप खाने पीटे फुट सीरी क्या अम्मा उद गोगन कैम बल्ल को लंका आने गील तीन अभी तीन अपे फुट सीटी बेहद आने पुलवा डॉक्टर दिन कूतर अय अपे अभी मरा अपे जनता बागे मरा ओगन कैम टीका पीटर फुट सीटी गील हदन टीक मेघ डॉक्टर हरी ले मेरे अट गुड़गा मे देशीय क्रमेट मे देशीय दे मे देशीय दे मे दु परंपरा दिन मना मेक तीन वर्णकम आयु वर्ण सप बल प्राज्ञ दुमे बो वन रोग बो नोवन रोग तम मुनोह दीदाने अद तारुण्य हार्ट अटैक गीतन ऐ अब टेक वलखंड बेरी वलखंड इकम क्रमेतम अपे पारंपरिक अपे पोषण वेदी अपे सी आची अम्मी अपे नितरम कीोषण वेदी जगत वंशभार ये तम अद विद्यात्मक अमत इतनी मम की आने मे रट इक रट दीवन करोने मेसुंग आयुष करोने अपे संस्कृति रक्षा करोने बुद्ध दर्शन मिहना ऐ दिए अभी अन्नोन अभी आवे नीक दीट अभी गिदर लिंदुटे ना मिनसु मिधुल अत गया इतने कुर्सी वेड़गरा पोलगिड़ी कड़ा दर जिम्मे टीवी दीन बटन टीवी के लगट की हिलो बनने मिथुन बटन दाते ये सीरम कल गंग हदा का कोना विधंकर जिम्मे अरे सुबाधार मेन तीन देट पई अभी मेरते डॉक्टर की कुकूल मेसकना उर्दू पहा जीवत् कुकूला दवा सतल पाट बोलिए मैं दिन दवा सीसी पहाय एक गाना होमोन कुकूल मस्ट के अतक होमोन टे दंग अपयंगी अवृद्धुरा वेड़ वेन के अपहिंग अहिंग अवृद्धु पहाती अपीट विवाह कड़गर अपीट यम किसी अदा सकावन अदेक अवृद्धु पहाल अंत दास दाहते हूर गपावल एक मैं स्कैन कल बलन मरी बल अग्गल कपल मरल इतना कुछ मिनी मेरे इतना सुभाधर में अभी आशीर्वाद इत मे डॉक्टर सुभाधर में अभी आशीर्वाद नम डॉक्टर दंग अभी माइक कथा बेल दंग अभी बुरी बटर वाल भाई दंग अपे मे हूं सीर दंग ये तीन ये तीन जरा जहा जरा वेडी अपी आयोर तोर के दी ये दें शीघ्र दाम भूम रेस्टोरेंट हाँ पहाक है तीन वीगन रेस्टोरेंट अपे सी करो ते कती है एक मुनहारी उम्मल का कुटू चुट्टा खारी को काला कर देना पुद्धुम रटे अपे मंदन अभी होते नहीं गुड़ गो नहीं मम क्या मम्मी वही क्रोध अक्ना मुल्ली दम अभी अदोने मेदे सिद्धवेन्नो विशेष आर्थिक प्रति बेरे अभी धर्व रक्षा करना मानसिकत्व कति करना बुद्धिमत को उगत प्रख्यावन इतव गुणना अभी राम कथल तो मेक प्रचलित करोने मेक मिनस कावदे मेक भयानक पेन्नोने तम लभ मनुष्यत् दुर्लभ मनुष्यत्व इतने वर्णक मेरे पेन्नति निरोगी उदुहाम नितर गील निरोगी करोनी अभी करोने कर्तव्य संविधान कटीट उदुम कर्तव्य मगे आशीर्वाद मगे शक्ति पड़ी मंदेना मम्मे बलैन अटे देश में निहाल विजयरत्न मेत हमें कारण अपीट उरुमे अक्ति बेनवा नम करमे तमाय मे उरुमे उरुमे नोदन उरुमक कार्योद इन करुमक कार्योद की अपे इधी बेन प्रश्न तेरा बर की लही ना मेम को हरी एक हरी नम एक मैथ की पिटरी आप ईटे हाथी ना अपीट अपीट आवे अदर लोके खोट एक किलो एक लक्ष्य बोलवा औषध पेरा मे दाबूगा अन्नी एतिरिन तमाय मेरट कवधारी गोडेन्ने विदेश विनिमय मे सलिटिक अरगेन माहिकांत मात्र लक्ष्य करन एक मेतुमेन लक्ष्य गन्नो एक मे महत्य गन्नो अरगेन दर रोल यानो अय मे तुनो मेरन तव एक्केनेक गन्नो एवा एक एक नेमे क्रमे एक नेमे उरुमे एक उरुमे मंग ओनम एक्केनेक गन्ना मे तर्कानुकूल
අක්මුල් සොයා යා යුතු සමාජයක් අපේ ඉදිරියේ තියෙන්නේ අපේ ආචාර්ය ආනන්ද මහින්කන්ද මැතිතුමනි අපිට අවිජින්න අකණ්ඩ ඉතිහාසයක් තියෙනවා කියන රණින් ගලින් ලේන් ලියුණු ඉතිහාසයක් අපිට තියෙනවා කියන මෙවැනි මහා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියවාට මං හිතන්නේ ඔබතුමා ඉන්න රටේ ඉතිහාසයේ අවුරුදු 100 අවුරුදු 200කට 300කට ලඝු වෙනකොට අපි එහෙම ලඝු ඉතිහාසයක නොවේ අපි ජීවත් වෙන්නේ අපි අවුරුදු 2500කට අවුරුදු 5000කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ජාතිය ඇයි අපිට මේ උරුමේ නොහඳන කරුමක් කාරයන් බවට අපි පත් වුනේ සහ ඒ රටේ ප්‍රවණතා සහ අපේ රටේ ප්‍රවණතාත් එක්ක ඇයි අපි මේ රෝගී ජාතියක් බවට පත් වෙලා තියෙන්නේ බ්‍රහ්මසුදිනාතරක් මම හිතන්නේ දැන් අපේ ඉතිහාසයේ මේ වෛද්‍යතුමනි මේ අවුරුදු දැන් 400ක් වගේ තමයි මොකද අපේ තිවිච ඉතිහාසය දැන් මකලන තියෙන්නේ දැන් අපේ ඉතිහාසය සුද්ධ ලංකා රාවෙන් පස්සේ තියෙන ඉතිහාසය තමයි අපර තියෙන්නේ ඒ ඉතිහාසය 1505 පෘතුගීසින් ලංකාවට ආපු කාලේ ඉඳලා ක්‍රමක්‍රමෙන් අපි වහල් කරලා ඉතින් අපේ තිබිච්ච ඔය නායකින්ගේ තිබිච්ච ආත්මార్థය හරහා ඒගොල්ලන්ට පක්ෂපාත වෙලා අපේ අර තිබිච්ච ඒ දැහැමි ජීවන ක්‍රමය වනසල දාපු එක තමයි දැන් තියෙන්නේ ඉතින් අපේ ඉතිහාසයත් හරිනම් අවුරුදු 200 300ක් වගේ තමයි මට නම් තේරෙන්නේ ඒක හරි කමන්නේ දැන් ඇමරිකාවේ අවුරුදු 200 300ක් ඉතිහාසයේ තිබුණාට තිරිඟු මහමෝදයට හලන්න තරම් නිෂ්පාදනයක් කරනවානේ ඔව් ඒකත් දැන් ඇත්තරම මේ මන් දන්නේ අපේ ජහනවලත් මොනවා හරි අවුලක් තියෙනවා කියලා මට හිතනවා අයිති තෝනේ මේ මේ කියන පිටින් එන ඕනම දේ පිළිගන්නවානේ පිටින් එන ඕනම දෙයක් පිළිගැනීමේ දැන් අර අපි දැන් දන්නවනේ අර ඕනම බොරුවක් නැවත නැවත කියලා ඇත්ත කරන්න පුළුවන් කියලා මේ මස් මාළු කතාවත් ඇත්තරම ප්‍රචාරණ හරහා මස් කිරි සමාගම් වලින් කියන මේ බොරුව නැවත නැවත කියලා ඒක ඇත්ත කරගෙන තියෙන සමාජයක්. දැන් මෙතුම සඳහන් කරන්නේ මාස දෙක දරුවට දීවැඩියාව කියලා. අපේ ඉතිහාසයේ කවදාකවත් අහලා තියෙනවද මාසෙක දරුවන්ට දීවැඩියාවද හඳුනයි කියලා. ඒතර ඉතින් මේක තමයි දැන් ඇත්තටම බටහිර වෛද්‍යරු කියනවා මේ වර්තමාන පරපුර දරුවෝ මේ යනවා දෙමව්පියන්ට කලින් කියලා. ඒ කියන්නේ ඒ දරුව සම්පූර්ණයෙන්ම දැන් අසාධ්‍ය වෙලා තියෙන එක එක වර්ගවල ලෙඩ රෝග වලින් කිසිම ව්‍යායාමයකුත් නැහැ පරිසරයේ ඉන්නෙත් නැහැ කන්නෙත් වස. ඒතකොට මේ தත්ත්වය මම හිතන්නේ අපේ දෙමව්පිය ඉතාමත්ම ඉක්මනින් අවබෝධ කරගත යුතු දෙයක්. අපේ ඉදිරිය හදාගන්න නම් දරු පරිපූර්ණ අනාගතය කියලා කියන්නේ ඒකට මේ දරු මේ දෙමව්පියන් ඉක්මනට අනුගත වෙලා මේ ඇත්ත தත්ත්වය දැනගන්න ඕනේ. ඒක නම් ඉතාමත්ම අවශ්‍යයි. දැන් සමහරක් අතරම දැන් මේ කියන වාර්තා අනුව එහෙම නැත්නම් මේ කියන බොරු ප්‍රචාරණ අනුව අම්මේකට තාත්තේකට දැන් හරි බයයි මේ මස් මාළු නොදී ළමෙක්ව හදන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා සොසේජ් ටිකක් දෙන්න ඕනේ. චිකන් කෑල්ලක් දෙන්න ඕනේ. ඔහොම කියාගෙන ඉන්නේ. නමුත් අපි දැනගන්නට ඕනේ අපි ඉතිහාසයේ හිටපු හොඳම වෛද්‍ය හොඳම විද්‍යාඥයෝ අපි දන්නවා මේ පසුගිය සියවසේ හිටපු විද්‍යාඥයා අයින්ස්ටයින් අපි ලෝකයේ වර්තමානයේ හිටපු උගත්ම තැනැත්තා කියලා කියන්නේ. එතුමා නිර්මාංශකයි. එතුමා නිර්මාංශ විතරක් නෙමෙයි එතුමා නිර්මාංශ බව අගය කරපු ප්‍රවර්ධනය කරපු කෙනෙක්. ඒ වගේ තමයි චාල්ස් ඩාවින්. අපි දැන් පරිණාමවාදී හොයාගත්ත කෙනා. ඊට පස්සේ අයිසක් නිව්ටන්, තෝමස් ආල්වා එඩිසන් මේ සියලුම මේ අපි මේ සියවසේ ගත්තත් ඉන්නේ නළු නිළියෝ ක්‍රීඩා ශූරීන් නේද? කායික මානසික අංශ දෙකේම ශූරීන් ගත්තත් ඕනතරම් නාමාවලියක් කියන්න පුළුවන් අපිට. නාමාවලියක් කියන්න පුළුවන්. ඉතින් වැඩි දෙන්නේ මේක සමාජගත වෙන්නේ නැහැ. ඒ සමාජගත නොවෙන්නට අපි අකමැත්තෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා කරුණු දෙකක් මේ රටේ බලපානවා කියලා මම නිතර කියන දෙයක්. දැන් මිතුමන්ලා වගේ මේ උත්තරී මනුස්ස ධර්ම තියෙන වෛද්‍යවරු නෙමෙයි. බොහෝ වෛද්‍යවරු මේ කතාව දන්නේ නැහැ. දැනගන්න උත්සාහ කරන්නේ නැති ගතියක් තියෙනවා. සමහරවිට මම මෙහෙම කියනවාට. දැනගන්න උත්සාහ නොකරනවද සමහර දොස්තර කරන්න තමයි දොස්තර වෙලා තියෙන්නේ. එහෙමත් වෙනවා. තොර කරන්නේද දොස්තර කරන්නේ? සමහරක් වෙලාවට ඒක ඒක අපි දන්නවා. කරලා මහාචාර්යතුමා අපි දන්නවා මේ තිරි සමාගම් මස් සමාගම් වලට යට වෙලා එහෙම නැත්නම් රසායන ද්‍රව්‍ය සමාගම් වලට යට වෙච්ච අය ඉන්න බව අපි දැන් නිතර අහන්න ලැබෙනවා. ඒක වෛද්‍යවරු විතර නේ මම හිතන්නේ පිළිගත් ගිහි පැවිදි නේද? ගිහි පැවිදි බොහෝ දෙනෙක්. ඉතින් මේ වෛද්‍යවරුන් දැන් අපි මෙහෙමත් එක්ක හිතුවනේ. ඔබතුම ඉස්සලා හෙවලා ලස්සන කතාවක් මම දැන් කවුරු හරි මේ අපි දැන් අපි වෛද්‍යතුමනි අපේ ආහාර ගැන හොයන්නත් අපි වෛද්‍යවරයන් ගිහිල්ලා අහනවා. වෛද්‍යවරයා කියන්නේ මේ ආහාර ගැන කියන්නේ ඉන්න කෙනෙක් නෙමෙයි. දැන්
අපි හොඳම වෛද්‍යවරයා තමයි ඔබතුමා ඉස්සලා සඳහන් කරා අපේ ගෙදරින් අම්මා ආච්චි අම්මා. ඒගොල්ලෝ කියයි අපට කන්න ඕන දේ මොනවද මොනවද හොඳ ඒ පාරම්පරික ඥානය කියන එක අපි නැත්තරම නැති කරගෙන යන්නේ. ඒ වුණාට මේ මාංකද මෙතුමනේ දැන් රෝගී ජනතාව බයයි මොනවද අපි කන්න ඕන කියලා ඒගොල්ලෝ වියෙන් තීගස්මෙන් තමයි ඉන්නේ. ඒතකොට වෛද්‍යවරු නිර්දේශ කරන අහවල් පෝෂණ වේදිකාවෙන් මේකට මේ මේ එයාගෙන් ගන්න ආහාර ලැයිස්තුව කියලා. ඔවුන් කෙලින්ම කිරිබිත්තර තමයි නිර්දේශ කරන්නේ අංක එකටම තියෙන එළියේ ලැයිස්තුවේ ඒ ආහාර. දැන් ලෝකේ පවතින බොරු මතනේ. ඒක නිසා අපි ඒක අවබෝධ කරගෙන අපේ සාමාන්‍ය කොමන් සෙන්ස් කියලා එකක් තියෙනවනේ. දැන් දැන් වර්තමානයේ වෛද්‍යවරයෙක් කියාගෙන යනවා මේ එළවලු කොළ කෑවේ හරක් කියලා දැන් කියාගෙන යනවා. එළවලු කොළ කෑවේ හරක් කියලා කියාගෙන යන රජයේ වෛද්‍යවරයෙක් රජයෙන් පරිගන්න වෛද්‍යවරයෙක් මේ රටේ ඉන්නවා. ඒතර මෙතුමා කියන මේ කතාව එතකොට මෙතුමා මේ කියන කතාව නැහැ කියන්නේ අපර රජයෙන් කිසිම මේකක් වෙලා නැහැ. ඉතින් මිනිස්සු මේවට මේවා අනුගත වෙනවා. කවුරුත් නැහැ කියන්නේ. මොනතරම් අපරාධයක්ද බලනවා. ඒතර දැන් මේ 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 මෙයා කියන හැටියට අනිත් දැන් ඔබතුමා කිව්වා මේ අපේ ශරීරයේ හැදිලා තියෙන ශරීර වීර්ය නේද? අපේ දත් පිහිටීම අපේ GI මේ මොකද්ද ආහාර ජීර්ණ පද්ධතියේ දිග ප්‍රමාණය ආදී වශයෙන් ගත්තම පැහැදිලිවම හකුවල පිහිටීම ඇඹරුම් දත් වතුර බොන විදිහ නේද? අනිත් එක මස් කන සතෙක් හැම වෙලාවෙම සතා තමන්ගේ ගොදුර අල්ලගන්නේ තමන්ගේ ඇඟේ ශක්තියෙන් වෙන අවි ආයුධ පොළු මුගුරු ඊතල තුවක්කු කඩුව අපි අරගෙන යන්නේ නැහැ මේ සත්තු. ඒ සත්තුන්ට පුළුවන් ඒ සතාගේ ශක්තියෙන් සතෙක්ව මරාගෙන අමුවෙන් කන්න. නමුත් අපිට බෑ එහෙම කරන්න. අපට අඩු ගානේ මේ මීමිනේ කාවෙක මේ මරා ගන්න බෑ අපේ ශක්තිය. අපි මේව නිතර කියනවා. ඉතින් මෙහෙම සරල දෙයක්වත් ග්‍රහණය කරගන්න බැරි ජනතාවක් අපි හැදලා තියෙනවා. ඉතින් අපේ උත්සාහය ඇත්තට මේක නැවත නැවත මතක් කරලා දෙන එක. ඒක ග්‍රහණය කරගත්ත කෙනා වාසනාව ඇත නැති කෙනා ඉතින් අර කියන බොරු මතවලට අහුවෙලා අකාලේ මැරිලා යනවා. ඉතින් මේ දැනුවත් කිරීම මම හිතන්නේ ඉතාමත් අවශ්‍යයි. මම හිතන්නේ මෙතුමන්ලා දැන් මෙතුමා මේ ජනාධිපති කාර්ය සාධක බලකායක ඉන්නවා අපේ හරිස්වතරගේ වෛද්‍යතුමා. ඉතින් මේ කරන කාර්යයට අපි ඉතාමත් කෘතගුණ පූර්වක විය යුතුයි. අනිත් එක තමයි මේ සාමාන්‍ය සරල පාරම්පරික ඥානය හරහා අපි මේ ගත යුතු ගම්කිසි දැනුමක් තියෙනවා. අනේ ඒක හරහා අපි යා යුතුයි. දැන් මම ඊයේ නිහල් මහත්තයා ඊයේ කෑව කෑමක් ආලංගා කියලා ජීවිතර කාලනේ මමත් දැන් අවුරුදු 60 කන්දේක ඉන්න කෙනෙක් ආලංගා කියන්නේ බෝංචි වගේ දෙයක් පුදුමාකාර රසයි. ඒක නිකන් හැදෙනවා. ඒක ඕල් සීසන් එක කියන්නේ මේ අවුරුදු හැමදාම පලතරන බෝංචි වගේ දෙයක්. අපේ තායිලන්තෙත් තියෙන ඒ වගේ බෝංචි වගේ දෙයක් හරියට තියෙනවා. ඉතින් දැන් අපේ මේ කුමුදානායක වෛද්‍යතුමාගේ මේ කාර්යය තමයි මේ ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා මේ දේශීයව ලබා ගන්න පුළුවන් දේවල් ඉදිරිපත් කරලා ඉදිරියට සමාජගත කරලා මිනිසුක මේකට අනුගත කරලා මොකද නැත්නම් අපරි පැහැදිලිවම තම මාස 6-7කින් ඉතා විශාල ආහාර අහිමි කරේන. දැන් ඔබතුමා කිව්වනේ කැරක්ටර් අත්ලක් මන් දැන රුපියල් 2000කට කියලා නේද? ඉතින් ඒ වගේ තත්ත්වයක රේනවා. gedara dore මොනවාරි හදාගන්න ගොටකොල මුකුණ නැන්න ඒවා ලේසියෙන් හදාගන්න පුළුවන් නේද? කතුරු මුරුංගා මුරුංගා ඔය වගේ දේවල් ඔය සාමාන්‍ය පරිසරයේ තියෙන ඕන දේවල් අපි පරණ ආචිල තාමත් දන්නවා. අපි දැන් දන්නේ නැහැ. නමුත් ඒව හොයාගෙන ගිහිල්ලා කන්න පුළුවන් දේවල් වටපිටාවෙන් හොයාගෙන කන්න කියන එකත් මේ අවස්ථාවේ මතක් කරගන්න. හොඳයි මං හිතන්නේ අපිට කැරට් 22ද? ඒ කැරට් 22 නෙමෙයි මම පාවිච්චි කරන්නේ 22ද? මේ දැන් ඔය කියන කැරට් ශාමික මාතයා දැන් කැරට් එකක් රුපියල් 100යි කියන්නේ නේද? ඕක හේතුව දැන් සාමාන්‍ය කතා කරොත් අපි බලාපොරොත්තු වෙන සිය ලොකු ඇස්සක් රටක් විනාශ වුණා. මොකද දැන් සමතුලිතභාවයක් නැහැ. වහින කාලට වහිනවා, පායන කාලට වහිනවා. මල් හැලුණා. ඒක නිසා තමයි ප්‍රශ්නේ. ඉතින් ඇයි එහෙම වෙන්නේ හේතුව? හේතුව අපේ ක්‍රියාකාරකම්. එතෙන්ට යන දේ කැමති නෑ. ඒක කොහොම හරි අර සෝභා ධර්මයට හරි කාට හරි ඇඟේ ගහලා ඒක තමයි අපේ රටේ පාලකෝ යන්නේ. ඉතින් මේ වැදනේ මෙන් එන්න ඕනේ. ඒකට මේ ස්වාධීනව ඇත්තට මුණ දෙන්න කැමති නෑ මේ මහින්ද මහින්ද මහත්තයා. ඔව් නිහල් මහත්තයා අතරම දැන් මේ තියෙන පරිසර දූෂණය පරිසර විකෘතිතාවයන් දැන් මේ ඔහේ වහිනකොට වහින මාස ගණන් නේද? මේ වගේ දේවල් වලට ප්‍රධානම හේතුව අපේ ආහාර රටාවේ තියෙන වැරද්ද. ඒ කියන්නේ ওই පරිසර දූෂණයට එහෙම නැත්නම් ওই ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රධාන හේතුව තමයි ප්‍රධානම හේතුවක් තමයි සත්ව ගොවිපළ වලින් පිටත් වෙන ඒ මීතේන් නයිට්‍රස් ඔක්සයිඩ් වගේ හරිත වායු නේද? හරිත වායු කියලා විස වායුවන්. ඒවා ඉතා අධික ප්‍රමාණයකට විස සහිතයි කාබන් ඩයොක්සයිඩ් වලට වඩා. අපි දැන් දන්නවා ලෝකයේ තියෙන සීලෝම් ප්‍රවාහන පහසුකම් එකතු කරලා ඒවෙන් යන විසඳුම ඒ පරිසර දූෂණයට වඩා වැඩි පරිසර දූෂණයක් ඒ වගේ 100ට 200ක පමණ පරිසර දූෂණයක් මේ
සත්වවද කාගාර වලින් පිටත් වෙන මේ මීතෙන් නයිට්‍රස් ඔක්සයිඩ් වගේ වායුවෙන් සිද්ධ වෙනවා. දැන් ඔය බොයිලර් චිකන් තියෙනනේ 1025. ඒ උට ඒක සතා 1025ක් අදාන වතුර ගැනීම 15 16ක් දෙනවනේ. එතකොට එක එක මේ සත්තු జాතින් එක ඇසියම කෑම කිලෝ 7යි 8යි 3 කාලක් යනවා. එක එක මස් කිලෝ එකයි කාලක් ගන්න. ඔව්. උට ආහාර జాති දෙන්න ඕනේ කිලෝ 7යි 3 කාලක්. ඔව් ඒ වගේ. හරි වීලුවක් නේ ડોක්ටර්. ඔව් ඒක තමයි දැන් මෙච්චර ආර්ථික කාලයකට අපි අර විශාල ආහාර ප්‍රමාණයක් සුළු ආහාර ප්‍රමාණයක් සඳහා වියදම් කරනවා. ඉතින් මස් අතින් ඒ හරහා වෙන වෙනත් සීලුම දේවල් පරිසර හානිය සත්ව හිංසාව මේ ඔක්කොම ගත්තහම මහා විනාශයක් අපි මේ කරන්නේ. හොඳයි. කරගෙන යන්නේ. හොඳයි. මං හිතන්නේ අපි කියනවා නිවැරදි චින්තනයේ දියුණුවේ පදනමයි කියලා. අපි මේ සභාවේ ඉන්නවා ජනාධිපති කාර්යාලයේ ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන හා අධීක්ෂණ කාර්යසාධක බලකායේ කැඳවුම්කරු හා ජාතික සංවිධායකතුමා අපේ අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක මහත්තයා. කුමුදු දහනායක වෛද්‍යතුමනි අපි බොහෝ වෙලාවට මේ පරාදීන ජාතියක් වීමේ අභාග්‍යද කියන්න මා දන්නේ මේ බටහිර ගැති මිෂනාරි අධ්‍යාපනයේ අනිතුඵලද කියන්නට මා දන්නේ නැහැ. නමුත් අපි බටහිරින් එන හැම දෙයක්ම අන්දානුකරණේ වන්දනාමාන කරන්න ගිහිල්ලාද මේ අභාග්‍ය වුණේ කියලා එක එක මෙසවිලි නැගෙනවා. කොහොම නමුත් අපේ සිය රට දෙ සිරිසැප දෙ කියලා අපේ දෙ ගන්න අපේ දෙ අගය කරන්න කිව්වාට අපේ දෙයට තාම අගයක් වටිනාකමක් ලැබිලා නැහැ නේද? ඇයි මේක කොතනද මේ වැරදීමක් තියෙන්නේ? ඔබතුමාලට මේක නිවැරදි කිරීමේ හැකියාවක් නැද්ද? කුමක්ද මේකට ඔබතුමාගේ විසඳුම? තවත් ඔදලන ප්‍රශ්න. මොකද හේතුව දැන් අතරම චෝදනාව එල්ල වුණා වෛද්‍යවරුන්ටත්. ඉතින් මොකද අපි හැබැයි අපි ගත්තම වර්තමානයේ අපි මොන දේ කතා කරත් අවසානයේ පාරිභෝගිකයා ගන්න දේ තීරණය කරන්නේ මාධ්‍ය. එහෙම නැත්නම් මේ මාකටිං කියන එක. වැරදි උපක්‍රම. ඒකෙන්ද අපි මොනවද ඒ කතා කරත් අපි හරි දේ කතා කරත් වැරදි දේ කතා කරද පෙරේද ජනපති කාර්යාලයේ පිට රැස්වීමේදී වෛද්‍යවරු ඉදිරිපත් කළ තර්කයේ උනේ ડોක්ටර් අපි මොන දේ කරත් අවසානයේ රඳාපවතින පාරිභෝගිකයා සහ ප්‍රජාවට සංනිවේදනය වෙන්නේ මාකටිං වලට අදාළව සහ මාකටිං පැත්තෙන් ඉස්සරහට යන සංකල්පයක් විතරයි. ඉතින් ඒක ඒතකොට ඒකෙන්ද මම ඒක මම මේ වෛද්‍යවරුන්ටම එල්ල වෙච්ච දේ මම තව ටිකක් මේ විස්තරණය කරනවා. එතකොට බටහිර වෙළඳ ප්‍රතිපත්තිය මාකටිං මෙකැනිසම් එක, ඒ වගේම බටහිර කෘෂිකර්මය, ඊට පස්සේ බටහිර වෛද්‍ය විද්‍යාව, බටහිර ආහාර තාක්ෂණය. එතකොට මේ සමස්ත මොකද මේ පහුගිය කාලේ අධ්‍යාපන රටාව තුළ අපිට ඉගෙනුවේ ඒ දේ. දැන් මම බටහිර වෛද්‍යවරයෙක් විදිහට අපි දෙන්නම, ඒ වගේම අපි විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට ඉගෙන ගන්නකොට අපිට කවදාවත් ලංකාවේ දේශීය ආහාර ගැන ඉගන්නන්න ඒ විෂයමාලාවයි තිබුණේ නැහැ. අපිට ඉගෙනුවේ නැහැ. ඒතර අපි ඉගෙන ගත්තේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේද විටමින් ඛනිජ ලවණ මේ වගේ දේවල් නිසා අපේ රටේ මේවා මොන අපේ රටේ කොච්චර ආහාර තියෙනවද, ඒ වගේ මේ ආහාර සම්පත් තුළ පළතුරු වර්ග කොච්චරද, එළවලු වර්ග කොච්චරද, පලා වර්ග කොච්චරද. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පහුගිය දවසේ කොළඹ අපේ ආයුර්වේද වෛද්‍යවරු කරපු සමීක්ෂණයේදී තේරුම් ගත්තා කොළඹ තදාසන්න ප්‍රදේශයේ, මේ කොළඹ ඈත නෙවෙයි මෙට්‍රොපොලිටන් ඒරියා, තදාසන්න ප්‍රදේශයේ පලා වර්ග 50ක් තියෙනවලු අපිට කන්න පුළුවන්. හැබැයි අපි කවුරුවත්ම දන්නේ ඒ පලාවර්ග 50ක් තියෙන කවුරුත් දන්නේ. එතකොට බලන්න මේ කොළඹ තදාසන්න ප්‍රදේශයේ. එතකොට කොච්චර ආහාර රටාවක් තියෙනවද අපිට අපි දන්නේ නැති, අපිට උගන්වන්නේ නැති. ඒක හින්දා අපි හැමතිස්සෙම කෙනෙකුට චෝදනා කරනකොට අපි බලන්න ඕනේ එයා පොඩි කාලේ ඉඳලා අද වෙනකන් අධ්‍යාපන රටාව තුළින් අපිට ලැබිච්ච දේ ගත්තම චාමික අපිට ලැබිලා තියෙන දේත් එක තමයි අපි මේ පරිණත වෙන්නේ. එතකොට මේ එතකොට අපි දැන් වෛද්‍ය අධ්‍යාපනය තුළ අපි දේශීය ආහාර පිළිබඳ දේ වෛද්‍යවරුන්ගෙන් අද අපි ඉන්න බටහිර වෛද්‍යවරුන්ගෙන් අපිට ප්‍රශ්නද? බටහිර වෛද්‍යවරුන්ගෙන් අත බලාපොරොත්තු වෙන බැරි හේතුව තමයි අපිට අපි හොඳටම දන්නවනේ ලංකා ප්‍රධාන වෛද්‍ය විද්‍යාලේ කොළඹ වෛද්‍ය විද්‍යාලේ හිටපු අය විදිහට අපිට ඉගෙනුවේ නැහැ දේශීය ආහාර ගැන. ඒතොර අපිට උගන්වන ආචාර්යවරුන්ට ඒක උගන්වලා තිබුණෙත් නැහැ. ඒතොර දේශීය ආහාර රටාව කියන්නේ වෙනම එකක්. ඒතොර දේශීය කෘෂිකාර්මික ක්‍රමෝපායන් බටහිර කෘෂිකර්ම අධ්‍යාපනය තුළ ගන්නන්නේ නැහැ. දේශීය වෙළඳ ක්‍රමෝපායන් බටහිර මාකටිං එහෙම නැත්නම් ඩිග්‍රීස් වල එහෙම නැත්නම් උපාධි පාඨමාලවල උගන්වන්නේ. ඒකින්ද මේක
ලොකු පැටජිත්ව සමස්ත ප්‍රශ්නයක් කරා හැබැයි අවසානයේ ඒ හැමදේම අන්තිමට අර සියලු ඔක්කොම කුණු බේරවල බොක්කට වගේ ඒක සමාජෙන් නිරාවරණය වෙන්නේ ලෙඩකි. ඒතර ඒ ලෙඩේ තමයි අවසානයේ ලෙඩේට වා කියන වෛද්‍යවරයා. ඒතර වෛද්‍යවරයා තමයි මේකේ අවසානයේ මේ වැරදිකාරය වෙන්නේ. හැබැයි මේක සමස්ත ක්‍රියාවක ප්‍රතිඵලයකම එකතු වෙනවා. ඒතර කවුරුවත් කැමති නැහැනේ සමාජයේ ලෙඩ වෙනවට. හැබැයි අපේ අධ්‍යාපන රටාව තුළින් අපිට අපේ දේශීය දේ ගැන උගන්වන්න නැහැ. ඉතින් අපි දේශීය කලා ශිල්ප ටික කලා මේ මේ කර්මාන්ත ඥානය මේ උගන්වලා නැති. ඒක තමයි මේ අවසානයේ තේ මේ මේකේ ප්‍රශ්නේ. ඉතින් දැන් උදාහරණයක් වශයෙන් මම නිකන් කියන්නම්. දැන් අපි අද අපේ සමාජයේ තීරණය කරන්නේ මේ තරුණ පරපුර 1990ට පස්සේ ඉපදිච්ච අය. ඉතින් ඒගොල්ලොන්ට මේ ඥාන දර්ශනය නැහැ. ඉතින් ඒකින්ද අපි ඒගොල්ලන්ට චෝදනා කරනවා වගේම කරන්නත් ඕන. නමුත් ඒට සමානුපාතිකව අපි දයාවෙන් මෛත්‍රියෙන් ඒගොල්ලන්ට තේරෙන විදියට මේ ආහාරය මේ වෙළඳාම මේ හැමදේම අපි වෙනස් කරලා දෙන්නත් ඕන. ඒක අපි මම ඉතිසොල්ට යනවා මම දන්නවා. නමුත් මට පුළුවන් ඔය කියන වයස සීමා වෙනස් කරන්න. ඔව් ඇත්ත. මට තියෙන ප්‍රශ්නේ දෙමෝබිය. ඔව් ඒක තමයි. වැඩේ තියෙන්නේ මේකයි. දැන් අපි හිතන්නකෝ දැන් අපි ගමනක් යනවා කියමු. මම හැමදෙස්සම ගන්න උදාහරණයක්. අපි ඔන්න විනෝද ගමනක් යනකොට අපිට බඩගිනුනාම අපි නවත්තන්නේ දෙමව්පියෝ දෙන්නට ඕන තැන නෙමෙයිනේ. දරුවා කන්න කැමති කෑම තියෙන තැන ෆාස්ට් ෆුඩ් රෙස්ටෝරන්ට් එක ළඟ තමයි නවත්තන්නේ. දෙමව්පියෝගේ වැරද්ද තමයි මම නවත්තන්නේ කියලා. අනේක තමයි ඔබතුමා කියුවා තැන. හැබැයි අවසානයේ තීරකයා වෙන්නේ පොඩි දරුවා. එහෙනම් මේ පොඩි දරුවගේ මනසට මේව කොහොමද යවන්න පුළුවන්? ඇත්තටම මේ කියන මේ අමුතු ෆාස්ට් ෆුඩ් අයිටම්ස් ඔක්කොම අපේ දේශීය ආහාර රටාව තුළ හදන්න පුළුවන්. මොකද අපි හන්න 3000 ගානක දේශීය ආහාර රටාව තියෙන රටක මේ තියෙන පීසා එක බර්ගර් බන් එක හදන්න බැරිද? හදන්න පුළුවන්. ඒ විදිහට හදන්න පුළුවන්. එහෙම හදපු අවස්ථා මේ මම හිතන්නේ මේක අපිට රූපරාම විදිහට පෙන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ටාකෝ බන් එක, පීසා, ෆ්‍රයිඩ් රයිස් වර්ග, කට්ලට්ස්, පේස්ට්‍රි, වඩේ මේ හැම දෙයක්ම අපිට මේ දේශීය ආහාරින් ඒ පෙනුමටම ඊටත් වඩා රසට ඊටත් වඩා ගුණයට. ඊට වඩා මිලාදිකනේ ඒකනේ වෛද්‍යතුමනි ගැටලුව තියෙන්නේ. එහෙම එහෙම මිලාදික වෙන්නේ මේව බහුල නැති හින්දා. එහෙමයි. නමුත් මේ ඒ කියන්නේ අපි එකක් දෙකක් අල්ලන් දැන් දේශීය ආහාරත් එකක් දෙකක් අල්ලගෙන මාකට් කරන් ඉන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. හැබැයි දේශීය ආහාර ගත්තම අල වර්ග 60ක් විතර තියෙනවා, පලා වර්ග 250ක් විතර තියෙනවා. මේ ඔක්කොම ටික ආවොත් එහෙම මිල වෙන්නේ නැහැ. ඒව මීට වඩා ඊටමත් අඩු මිලකට අපිට දෙන්න පුළුවන්. අපි දැන් හදනවා. දැන් අපි අපේ ව්‍යාපෘතිය තුළ අපි මේනකට ඒ මෙනුස් ඔර් මෙනු ටෙස්ටිං, කෝස්ටිං ඇන් ප්‍රසෙන්ටිං කියලා අපි මේ ක්‍රම උපායන් තුනක් තියෙනවා. අපි මේ වෙලාවේ මේ මෙනුස් ටෙස්ට් කර කර ඒට අදාළ මේ දරුවෝ කැමති ආහාරටම හදමින් ඉන්නවා. ඒත් වෛද්‍යතුමනි, ඕක හැදුවට තියෙන අභාග්‍ය ඕවා මේ නිදාස ලැබලා දැන් අවුරුදු නේද 70කට අධික වෙලා ඕක හද හිටියට ඕක මේ මේ පොළවේ ක්‍රියාත්මක නොවීම මේ 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 තට්ටු මාර දේශපාලනේද කියන්න මා දන්නේ. මේක හදනවා ඊළඟ ආණ්ඩුවම ඕක වෙනස් කරනවා. කොහොම නමුත් මේක හද ඉන්න මිසක් මේ පොළවේ පැලවෙලා නැහැනේ මේ වෙන දෙයක් තාම. පොළොව හිටවීමේ නැති භාගය. මම සාමි කියපු කතාවම ඇත්ත හරි. මොකද මොකද හේතුව මේක පළවෙනි දවස මොකක්ද දන්නවද? මේක පළවෙනි දවස තමයි දැන් අපේ ආහාර සුරක්ෂිතා මේ අපේ ජනතාව මිය යන දවසද? නෑ නෑ මේ අපේ ආහාර සුරක්ෂිතා එක ඇතුලේ ඔබ සඳහන් කරලා තියෙනවා යම් දවසක අපේ ආහාර සුරක්ෂිතාව කියන්නේ යම් දවසක අපිට පිටරටින් ආහාර එන්නේ නැති තැනකට මොනවාරි ලෝ කාර්බෝදයක් ආවොත් ඒ වගේම අපිට ඛනිජ තෙල් ටික ආවේ නැත්තම් එතකොට අපිට කන්න වෙන්නේ මොනවද? ඛනිජ තෙල් ටික ආවේ නැත්තම් අපිට ආහාරයක් ගන්න ෆුඩ් සිටි එකට යන්න බෑ. මේ හාබරකට ආපු ආහාර ටික අපේ ගමට ගෙන්න ගන්නත් බෑ. ඊට පස්සේ ලෝක ආහාර අර්බුදයක් ආවොත් මේ ක්‍රයිසිස් සිටුේෂන් එකත් එක්ක අපිට පිටරටින් බිලියන 1000ක ආහාර ගෙන්නන්නත් බෑ. කෘෂි රසායන ගෙන්නන්නත් බෑ. ඒකට අපිට කන්න වෙන්නේ අපි ගෙවත් ආහාර ටික කොහොමද? දැන් ඉතින් අන්න ඒ තැනට එන්න කලින් හැබැයි අපි කතිකාවත ගොඩනැගුවේ නැත්තම් මේක කරන්න කියලා ඔය අර බැමිනිටියා සාය අවුරුදු ගානක සායක් අවුරුදු ගානක සායක් තුළ කරකොල හරි කන්න පුළුවන් උනේ ගම් 14 ලක්ෂය ඒ ආකාරයෙන්ම ස්වයංපෝෂිත වෙලා තිබිච්ච හින්දා. නැත්තම් පිට රටින් ගේන කාලෙක නම් ආයි 76කට මුණ දෙන්න බෑ. අද අපිට එක අවුරුද්දක සායකට මුණ දෙන්න බැරි මට්ටමක් ඉන්නේ. හැබැයි අපි කොහොම හරි අපි පුළුවන් අය අපි එකතු වෙලා මං හිතන්නේ අපි එකතු වෙලා තියෙනවා. ඒ අය හරි එකතු වෙලා අපි එකක් තමයි කරන්න ඕන මේ දැන් ආහාරය කියන සංකල්පය ගත්තොත් දැන් මම බැලුවා පාලි සිංහල ශබ්දකෝෂය අපේ ගෞරවනීය බඩිතියවල සුමංගල හාමුදුරුවෝ පාලි සිංහල ශබ්දකෝෂය තුළ ආහාරය කියන වචන බැලුවොත් තියෙන්නේ භෝජන කෑම විතරක් නෙවෙයි
හේතුව ප්‍රත්‍ය කියන එකත් ආහාරය කියන එකට තේරුමක්. ඒතකොට අපේ ශරීරය අපි පවතින්නේ අපේ හිතයි කය දෙකම පවතින මේ ආහාරය මත. අන්න ඒ වගේ පුළුල් අර්ථ දැක්වීමක් මේ ආහාරය තුළට ගෙනාවොත් අපිට මේට වැඩි ඒතකොට අපි ළඩ වෙන්නේත් ආහාර ප්‍රශ්නේ හින්දා. අපි නිරෝගී වෙන්නේත් ආහාර ප්‍රශ්නේ හින්දා. दार्शन අපි පෙරදිග දාර්ශනික ආහාරයට ගත්තේ නිකම් මේ ධන කෑමක් විතරක් නෙවෙයි. අපි පිඩු කොට කන කෑමක් හෝ බොන බීමක් විතරක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් සියලු මේ කල්චර් එකක්. ඒ කියන්නේ සංස්කෘතිය. අපි ඒ සංස්කෘතිය එදා තිබ්බේ ජීවත් වීම සඳහා කනෝ මිසක් කෑම සඳහා ජීවත් වෙනවා කියන අදහසක් තුන්නේ නැහැ නේද ඔය දිතුනේ. ඒක තමයි. දැන් අද ඒ කියන්නේ ඒක තමයි. මේ ආයුර්වේද සැප බල ප්‍රඥා කියන එක ලබා ගන්න වර්ණ ගන්ධ රස ඕජා. දැන් වර්ණය තියෙනත් ඕන සුවඳ තියෙනත් ඕන රස තියෙනත් ඕන ඕජාව කියන්නේ මොකක්ද? ඕජාව කියන්නේ මේ පෝෂණය සහ ඖෂධීය ගුණ කියන්නේ. ඒතර මේ මේ හතර එකතු වෙච්ච තැන තමයි අපිට මේ කෙරෙන්නේ. ඒතර මේක දෙන්න අවශ්‍ය අවස්ථාව නොබෝ දිනකින් මේ රටට උදා වෙනවා. අපි එතනට වැටෙනවා. නමුත් ඊළඟ පාලකයාම ඕව වෙනස් වෙන්න පුළුවන් නේ. එහෙමයි මොන පාලකයාවත් අවසානයේ ජාතික ප්‍රතිපත්තිය නෑ අවසානයේ ආබරයකට කන්නේ නැත්තා. ආබරකෙන් ගමට ගේන කල්ජ තෙල් නැති වුණොත් මම කියන්නේ එහෙමයි අපි ෆුඩ් සිකියුරිටි ප්ලෑන් හදන්නේ එහෙම. ඒ වගේම කාලගුණ විපර්යාස වලට හරියන ආහාර ටික වගා ගන්න කරගන්න බැරි නා මේ පසට ගැලපෙන පුළුවන් තරම් යෙදුම් නොදා ස්වාභාවික ක්‍රමයකට හරියන ඒ යෙදුම් ටික එන්නේ නැති වුණොත් අපිට අපි යන්නේ ඒවට ඒ කියන්නේ රෙසිලියන් ෆුඩ් කියලාකට කියන්නේ ඒ කියන්නේ වරොත්තු දෙන ආහාර රටාවක් අපි හදාගත්තේ නැත්නම් අපිට ආහාර සුරක්ෂිතතාවයක් තියෙනවා කියලා තිරසාර වශයෙන් කියන්න බෑ. ඉතින්ද අපි හදන්න ඕනේ එතන. හැබැයි ඒක කරන්න අපිට එකතු වෙලා කරන්න ඕන ප්‍රධාන දෙකක් තියෙනවා. දැනුම් පද්ධති ගොඩනගා දැන් අපි මේ මේ වෙනකොට නයිට ආයතනත් එක්ක එකතු වෙලා අපි මේ දේශීය ආහාර සම්බන්ධයෙන් ආහාර වර්ග, ආහාර තාක්ෂණය, ආහාර කෘෂිකර්මය, වගාකන් කෘෂිකර්මය වගේ මා වේලඳාම මේ සියල්ල ඇතුළත් ඩිප්ලෝමා සහ NVQ 5 ලෙවල් එකේ 5-6 ලෙවල් එකේ අපි ඩිප්ලෝමා පාඨමාලා දැන් ආරම්භ කළේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඒතර මේක ඇතුලේ තියෙන සියලු දේශීය ආහාර සම්ප්‍රදාය, දේශීය ආහාර සංස්කෘතිය, දේශීය ආහාර වගාව, දේශීය ආහාර වර්ග මොනවද? පෝෂණය, ඖෂධීය ගුණ මේ ඔක්කොම එකතු තියෙනවා. ඒ වගේම දැන් අපේ තාමත් අපේ සෞඛ්‍ය ඇතුලේ මේ ඇතුල් කළා නෑනේ මෙන්ටල්, ඒ කියන්නේ අපි කියන්නේ අපේ නිරෝගීතාවය අපි අදහස් කරන්නේ කායික මානසික හා සමාජීය මේක ආධ්‍යාත්මික සෞඛ්‍ය ඇතුල් කරලා නැහැ තාම. ඉතින් ඒ නැති වෙන හේතුව මේ ආධ්‍යාත්මයේ මූලික වෙච්ච සමාජයකින් තමයි අපිට අපි සියලු දෙනාටම ගැලපෙන ආහාර නිෂ්පාදනය වෙන්නේ. ඔව්. ඉතින් හැබැයි ඒක සෞඛ්‍ය කියන අර්ථ දැක්වීම නැති වුණාට දැන් අලුත් අර්ථ දැක්වීමක් ලෝකෙ බිහි වෙලා තිනු වෙල්නස් කියලා. ඒ වෙල්නස් එක ඇතුලේ තියෙනවා කායික මානසික සමාජීය ආර්ථික පරිසරික කියන මේ අංශ 8ක්. සහ මේ ආධ්‍යාත්මික අංශ 8ක් නියෝජනය. ඒක දැන් ලෝකෙ මේව බිහි වෙලා තියෙනවා. නමුත් මේක අපිට අවශ්‍යයි අපි මේ රටේ ඉන්න අපි වගේ ලෝකයේ විවිධ ප්‍රදේශවල ඉන්න ප්‍රඥා ඒ කියන්නේ විද්වත් පිරිස එකතු වෙලා මේක ගැන හොඳ අවධාරණයක් කරන්න අවශ්‍ය කාලයක් තමයි මේ ඇවිල්ලා තින්නේ. මම හිතන්නේ අපි තනිතරව කාලයක් තිස්සේ කරපු වැඩසටහන් මාලාවක් තියෙනවා. ඒත් මේ මාලාවේ ශක්තිය අරගෙන මේ දේශීය ආහාර නිෂ්පාද විශේෂයෙන්ම ශාකමය ආහාර නිෂ්පාදනය කරන ගොවියා ගොවිය දැන් ආහාර වර්ග තුනක් විතර වගා කළා තමයි දුප්පත් වෙලා ඉන්නේ. මේ තියෙන පලා ටිකට දැන් මම උදාහරණයක් ඒකට මිලක් නැහැනේ වෙළඳ පලා. මම උදාහරණයක් වශයෙන් කියන්නම්. මම මීට සතියකට කලින් මම මාකට් එකට ගියා මේ බඩුව ගයක් ගන්න. එතෙන්දි තිබුණා මිටි බඳලා නිකන් නුහුරු జాතියක්. හරි? සාමික. ඒ මිටි ඇතුලේ තිබුණේ කෙකටිය මල්. දැන් වෙළඳ මාකට් එකේ ඔක තිබුණේ නැහැ. හැබැයි කෙකටිය මල් ලැබුවා. මම හිතුවේ මේක ඉතින් හරි දුර්ලභයිනේ. අඩුයිනේ. මම ගාව කීයද කියලා රුපියල් 50. කියන කෙකටි මල්ට මාකට් එකක් නැහැ. ඒ කියන්නේ ඒ යන්න එක දැන් මම කියන්නේ ගෝවියට මාකට් කරන්න පුළුවන් ගොඩාක් වෙනද ඒ මාකට් කරන ඒවා වෛද්‍යතුමනේ අර වැරදි දේවල් මම දැන් අර පහුගිය කාලේ අපේ 225 ලවා කියවන්න ගත්තේ මේ කන්න දෙයක් නැත්තම් ක්‍රෝටන් කොල කන්න කියලා. ඔය කෙකටි මල් මේ වගේ දේවල් කන්න කියලා මේකෙන් උනේ අපේ මේ දේශීය ආහාර ගැන හැල්ලුවට පත්වීමක් උනේ. ඒ ක්‍රෝටන් කන්න කියනවා අපිට පුළුවන් ද මේ ක්‍රෝටන් කන්න ඔය වගේ. මේ වගේ මම හිතන්නේ ඔය වගේ පළදායි ආහාර ගන්න කියලා ඕන් ලව ආහාර කියවනවා නම් ඊට වැඩගත් වෙනවා. දැනුත් ඇවිල්ලා තියෙනවා මාකට් එකට. මොකද හේතුව පහුගිය කාලේ කාලගුණ අර්බුදයෙන් හින්දා
ප්‍රධාන ආහාර වර්ග වගා කර ගන්න බැරි වුණාට අර කාලගුණයේ දේශමුණ විපර්යාසවල ඔරොත්තු දෙන ගෙගටිමල් මේ වගේ වගා වුණා වතු වල වැවුණා ඒවා දැන් මිනිස්සු අරව ගේන බැරි තැන මේ වතු වල තියෙන පලා ටික නෙලාගෙන වෙළඳපොළට එළි විකුණනවා මෙන්න මේ තැනට මම කියන්නේ අපි ටික ටික එනවා මම බෞද්ධ මං කියන්නේ මේ රට එහෙම තත්ත්වෙට වැටෙන කියලා නෙමෙයි නමුත් අපි ස්වාභාවිකව අපි දන්නවා අපේ ඉතිහාසයේ සායවල් කොච්චර තිබුණාද මේ ඉතිහාස සාය එකක් ඒ වගේ අපි කොච්චර අර්බුදකාරී විරුද්ධ මේ තත්ත්වයන් නිසා අපි අර්බුදයටපත් වෙනවා මේ හැම වෙලාවකදීම අපිට අවශ්‍යාන වෙන්නේ අපේ ලෝකල් ෆුඩ් සිකියුරිටි කියන ආදේශීය ආහාර සුරක්ෂිතතාවය තමයි වැදගත් ඉතින් මේකට අවශ්‍ය පදනම අපිට කවදාවත් මේකට මූණ දෙන්න වෙනවා අනේ එහෙම හිතාගෙන අපි මේක කරොත් මං හිතන්නේ ශාමික අපිට හොඳ අනාගතයක් හොඳයි ආහාර සුරක්ෂිතතාව එහෙම නැත්නම් ආහාරයෙන් අපි ස්වම්පෝෂිත වෙනා වගේම ඖෂධයෙන්ම ස්වම්පෝෂිත වෙන කාලයක් උදා වෙන්නට බැයිද අපිට ආහාර වලට වඩා මිනිසුන්ට ඖෂධ අවශ්‍යයි කියන තැනට අපේ රටපත් වෙලාද නැද්ද මේ කාරණාවට මේක ඖෂධ මාෆියාවත් එක්කත් මේ සීළු කාරණා බැඳිලා තිබෙනවද නැද්ද කියන කාරණාවත් අපි හොයා බලිය යුතුයි මං හිතන්නේ ඒක අපිට මේ අවස්ථාවේ ගැඹුරින් අපිට මේ විමසා බලන්නට මේ කාලේ නොවේ නමුත් අපේ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හැරිස් පත්‍රිකේ ශූරීනි ඇත්තටම මේ ඖෂධ නැතුව අද ජීවත් වෙන්න බැරි ළමා පරපුරක් නිර්මාණය වෙමින් පවතින කාලයක අපි කොහොමද බෝනෝන හා බෝවන රෝගවලට මේ ඖෂධවල තියෙන ව්‍යාප්තිය සහ අපේ ආහාරවල තියෙන අවශ්‍යතාව ගලපන්නේ ප්‍රතිදේවී පියා හිපොක්‍රටිස් කිව්වේ ආහාර තමයි ඖෂධ වෙන්න ඕනි කියලා අපි දැන් ඖෂධනේ ආහාර වෙලා තියෙන්නේ දැන් වයසට යන්න ගන්න ප්‍රති ප්‍රමාණය වැඩි වයසකට වැඩි ටිකක් පෙති ප්‍රමාණය ඖෂධ ප්‍රමාණය 10-15ක් ගන්නවා. ඒක සම්පූර්ණයෙන් එහෙම වෙලා තියෙන හේතුව තමයි අපි මෙච්චර වෙලා විග්‍රහ කරේ ආහාර පාන සහ ජීවන රටාවේ වෙනස්කම්. ඉතින් දරුවන්ගේ පැත්තෙන් ගත්තත් දැන් අපි හුඟක් වෙලාවට දරුවන්ට නිතරම ඇතිවෙන රෝග තමයි ඔය දැන් ශ්වසන රෝග, පාචන රෝග, එදුම වගේ රෝග තත්ත්වයන් තමයි බොනවන රෝග. අනිත් පැත්තෙන් බොවන රෝග තියෙනවා. ඊට අමතරව තමයි අපි මේ කතා කරපු අලුත් රෝග ටික ආවේ. ජීවැඩියාව, රිදිර පීඩනය වගේ. නමුත් මේ එතනදී අපි ඖෂධයකට වඩා ජීවන රටාවේ යම්කිසි වෙනස්කමක්, මානසික තත්ත්වයේ, අධ්‍යාත්මික තත්ත්වයේ යම්කිසි වෙනසක් කරොත් මේ හුඟක් දේවල් ඖෂධ නැතුව බේරගන්න පුළුවන්. ඒ වගේම අපි ආහාර පාන ගැන හුඟක් කතා කරා. නමුත් අපි මේ රෝගී වෙන්න හේතු කාරක වෙන අනිත් දේවල් පිළිබඳවත් මීට වඩා ඒ සමහර දේවල් ආහාරයට සම්බන්ධයි. දැන් අපි ගත්තොත් මේ මත්පැන් දැන් කොච්චර තරුණ දරුවන් තරුණ දැරියන් මත්පැන් වලට සමාජයේ යොමු වෙලා ඉන්නවද මේ මත්පැන් නිසා දියවැඩියාව ගෑස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන් රුධිර පීඩනය මේද මේ අක්මාවේ තැන්පත් වීම වගේ වෙනවද මේක වසංගතයක් විදිහට මත්පැන් දැන් අපි ඉස්සරහනම් වයස්ගත වැඩිහිටියෝ ගත්ත දේ දැන් තරුණ දරුවන් අතර පාසල් දරුවන් අතර ඇවිල්ලා තියෙනවා මත්පැන් ඒ ගැන අපි විශේෂයෙන් ඔයාලා බලන්න ඕනේ මම හිතන්නේ රෝගීන් අඩුවීමක් හින්දාද නැහැ විවෘතව තිබෙන කාලය වැඩි කරලා තියෙනවා දැන් මම හිතන්නේ ඒවා ගන්න තව ඇයට ගන්න දොරටු විවෘත කරලා තියෙනවා ඔය කාන්තාවන්ටත් මත්පැන් ලයිසන් දෙන්න ගැන කතා වුණානේ අර කීප 225 විවෘතව තියෙන මම හිතන්නේ සුරාසෙල් විවෘත බලන්න ඒක සසංගතයක් විදිහට ඇති වෙලා තියෙනවා. ඊළාට මත්ද්‍රව්‍ය ගැන අපි කවුරුත් දන්නවා. ගමේ ඉතා දුෂ්කර බොහොම සංවෘත ධාර්මික වෙිටු ගම්වලටත් මේ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ ආහාර පාන විශේෂයෙන්ම සත්ව ආහාර. ඒ මොනතරම්ින් මේ මාකටිං එහෙම නැත්නම් මේ වෙළඳ ප්‍රචාරණ හරහා ඈත ගම්වලට ගියාද? දැන් මාට එක උදාහරණයක් කියන්න පුළුවන් මම අර වෛද්‍ය සායනවලට ලංකාව පුරාම බොහොම දුෂ්කර සහ නාගරික ප්‍රදේශවල යද්දී එක්තරා ගමකට ගියා බොහොම දුෂ්කර පළාතක අපි යනකොට අර පුරුදු පරිදි වෛද්‍ය උපකරණයි බොහෝ ඖෂධයි අරගෙන තමයි යන්නේ වෛද්‍ය සායනය කරලා දැනුවත් වීමකුත් කරලා බෙහෙත් ටිකක් දීලා එන්නේ එක ගමකට ගිය වෙලාවේ ඒ පන්සලක තිබුණේ ස්වාමීන් වහන්සේ හිටියා ඊළඟට ගමේ අනිත් අය වැඩි හිටිය ගුරුවරු හිටියා දරුවෝ හිටියා ඒකවල අහපු අපිට බලපු දේ තමයි ලෙඩ නෑ ඒ ගමට හරි අඩුයි දරුවන් අතර ලෙඩ බොහොම සුළු පොඩි රෝග කීපයක් පමණයි තිබුණේ. ඊපස්සේ බලනකොට මේ ගම බොහොම මේ අර නාගරික බොහොම මේ අපි හොදකරන මේ බටහිර සංකල්ප රැගෙන සමාජයේ බොහොම දුරස්ත වෙච්ච මේ හොදකරා පාලමකින් තමයි ගමට යන්න තිබුණේ හුදකලා විශ්ව ගම්මානයක්. ඒ අය ජීවත් වෙන්නේ පාරම්පරික ජීවන රටාව. ඒකල ගන්නෙ ඒ ආහාර. ඊළඟට ඒක හැබැයි මේ බොහොම දුර නෙමෙයි. අතන මේ හොරණ දිස්ත්‍රික්කේ බණ්ඩාරගම් පැත්තේ ගමක්.
ඒක අපිට හිතා ගන්න බැරි ඉතින් මගේ ගම බණ්ඩාරක නමුත් මගේ ගම හොයාගත්තේ වෛද්‍ය සායනෙන් එතකොට මේ දුෂ්කර වුණාට මේ ගම දුෂ්කර වුණාට බොහොම ඈත ඇතුලේ පිහිටි ගමක් වුණාට සමාජයේ විවෘත නැහැ මේ දැන් මේ කියන වැරදි ආදර්ශයන් අරගෙන යන බටහිර සමාජයේ විවෘත නැහැ. ඒ වගේ මම අහලා තියෙනවා පස්සර පැත්තේ බදුල්ල පැත්තේ මේ වගේ ගම්මාන තියෙනවා. ඒකට රෝග ගත්තාම බොහොම සුළු රෝග ටිකක් තියෙනවා. ඒක තමයි අපේ අතීත ජීවන රටාව. අපේ රටේ ජනගහනය අතීත පූජාශ්‍රවල ওই පූජාවලිය ඇතුළු ග්‍රන්ථවල තියෙනවා කෝටි 7ක් ඉඳලා තියෙනවා. දැන් අපි මේ කෝටි 2ක් මාරකට කන්න බැරුව දෙන්න විදිහට බැරුව තමයි මේ පිටරටට මේ මෙච්චර ණය වෙලා තියෙන්නේ. කෝටි 7ක් ජනතාවක් ඉඳලා තියෙනවා මුළු ලංකාව ශස්ත්‍රීය ගම් මේ කුෂි මේ ධාන්‍යාගාරයක් වෙයි රට පුරාම අර ග්‍රීන් කල්චර් එකක් තිබිලා තියෙනවා. අනන්තර තිබිලා තියෙනවා. සීනාදපුරේ ඉඳලා පොළොන්නරුවට කුකුලෙක්ට වහලෙන් වහලට පැනලා යන්න පුළුවන් තරම් ජනගහනයක් හිටියා කියලා තමයි. ඒ විදිහට තිබිලා තියෙන ගම් අර කිව්වා වගේම ගම් 14 ලක්ෂයක් ඒ විදිහට ජනගහනයක් ඉඳලා තියෙනවා. මේ වගේ මුඩු බිම් තිබිලා නැහැ. ඒ වගේ මේ වගේ මත්පැන් මත්ද්‍රව්‍ය තිබිලා නැහැ. මේ වගේ සත්ව ආහාර වල හුරු වෙලා තිබිලා නැහැ. ඉතින් රෝග අඩුයි. එදා ආයු කාලය ගත්තොත් එම අවුරුදු 100 කියන්නේ අඩු ආයු කාලයක් කියලා 1600 ගණන් වල එදා හෙළදිව ග්‍රන්ථයේ ලියපු රොබර්ට් නොක්ස් කියලා තියෙනවා. අවුරුදු 100 කියන්නේ අඩු ආයුෂක්. දැන් අපි අඩු ආයුෂ කියන්නේ අවුරුදු 20 තියෙනුත් දරුවෝ මැරෙනවානේ වැඩි හිටියොත් අලුත් යෝන් අය. ඉතින් බලන්න මේ සමාජයේ තමයි අපි නැවත ලබා ගන්න ඕනේ. අනිත් එක මම තවත් කාරණයක් කියන්න ඕනේ. දැන් එකක් තමයි මේ ප්‍රදේශයේ තියෙන ආහාර. වැවෙන ආහාර තමයි මේ ශරීරයට සුදුසු. පිටරටින් ගේන ඈත ප්‍රදේශයෙන් ගේන ආහාර සුදුසු නෑ. මොකද මේ දේශගුණයට හැදෙන පුද්ගලයාට ගැළපෙන්නේ මේ ප්‍රදේශයේ තියෙන ආහාර. වගේම ඖෂධත් එහෙමයි. අනිත් පැත්තෙන් මේ වගේ අර අපි දැන් දකින මේ ආක්‍රමණශීලී සමාජය. එහෙම නැත්නම් අපි කියන වයලන්ස් සොසයිටි එකක් තියෙන්නේ. පොඩි කරුණකදී වුණත් එකිනෙකා ගහගෙන මරා ගන්න හේතුවත් මේ විදිහට මේ සත්ව ආහාර වලට යොමු වෙලා හිතේ තිබුණ කරුණාව මෛත්‍රිය නැතිවීම. මොකද සතෙක් මරනවා අපි දකිනකොට මොනතරම් ආතතියකටපත් වෙනවද ඒ සතා. බයටපත් වෙනවද ඒ සතාගේ රසායනික ක්‍රියාකාරීත්වය ගත්තත් ලේවල හෝමෝන ඇතුළු ඒ රසායනික සංඝටක ඊට පස්සේ මස් වලට ගිහිල්ලා ඒ මස් තමයි අපි අනුභව කරන්නේ. එතකොට ඒ බටහිර යම් යම් පරීක්ෂණ වලදී වාගෙන තියෙනවා ඒ තියෙන රසායනික සංඝටක අපි ආහාරයට ගත්තොත් ඒක අපිටත් අහිතකර විදිහට බලපානවා. ඉතින් මේ රෝග ඇති වෙනව විතරක් නෙමෙයි මානසික වෙනසටත් මේ අපේ හැසිරීම රටාවටත් ඒක යම්කිසි බලපෑමක් තියෙනවා. ඒ බලපෑම නිසා තමයි ඒ ලේ ධාතුවට ගිහිල්ලා ශරීරයට ගිහිල්ලා අපේ මොළයට ගිහිල්ලා ස්නායු වලට ගිහිල්ලා අපේ හැසිරීම රටාවත් වෙනස් වෙනවා. ඒ නිසා තමයි අද අපි මේ විදිහට මස් මාළු සහ මත්පැන් මත්ද්‍රව්‍ය මේවට යොමු වෙලා මේ තියෙන දරුවන් පවා සාමාන්‍ය අපි දරුවෝ කියන්නේ බොහොම නිර්මල පිරිසිදු හිත් තියෙන අය. නමුත් දරුවන් පවා පොඩි දෙයක් නැත්තම් තව කෙනෙක්ව ගහලා මරන්න ධර්මයට අපි දැක්ක පසුගිය කාලේ සිදුවීම්. ඊළඟට වැඩිහිටියෝ පවා අපි දකින්නේ අර 225 රණ්ඩු කරන විදිය ඒ වගේ සුළු දෙයක් විසඳ ගන්න බැරුව ඉතින් ඒ වගේ තත්ත්වයකටපත් වෙලා මේ වයසේ අග්ගිස්සට ගිය අය. ඉතින් ඒ එහෙම ඒ කිසිම මේ වයස් ඉස්සීපුස මේ දෙයක් නැතුව මේ සමාජ වෙනසට හේතුවත් මේ මස් මාංශ මේ ආහාර ඊළඟට මේවා මත්පැන් මත්ද්‍රව්‍ය ඊළඟට අනිත් වැදගත්ම කාර්යය මම තවත් කියන්න කැමති මේ සමාජයේ නිර්මාණය අපි වෙනස් කළ යුතු දේ තමයි ඉලෙක්ට්‍රොනික විශේෂයෙන් මේ මොබයිල් ෆෝන් ලැප්ටොප් මේවට හුරු වෙලා දරුවන් අතර වැඩිහිටියන් අතර විශේෂයෙන් තරුණීන් අතර සංවේදීතාවය කිනකා පිළිබඳව හැඟීම සංවේදීතාවය ගැන කිසිම හැඟීමක් නැහැ මේවට බැහැවීම නිසා ඒ අය අර කියන විදිහට එකක් ආහාරමේ පැත්තෙන් ගන්න ආහාරය ගැන හිතන්නේත් නැහැ සමහරට මේවා තුල බැහැහි වෙලා ඉන්නේ උඩා දරුවෙක්ට කවන්න නම් ඉස්සර නම් අම්මා බොහොම මේ සුන්දර ගීතයක් කවියක් තමයි කිව්වේ දැන් ෆෝන් එක දීලා තමයි කවන්නේ මගේ වාට්ටිදී දකින්නවා මේ සත්‍යයන් ඉතින් ඒ తත්වේ නිසාත් මේ කියන සමාජ සමස්ත වයලන්ට් එහෙම නැත්නම් ආක්‍රමණශීලී සමාජයේ මේක වෙනස් කරන්නත් මම හිතන්නේ අපි එක තැනකින් මේ පටන් ගත්ත තැනින් එතුමා පටන් ගත්ත තැනින් ප්‍රවේශය ගත යුතුයි කියන වචනේ කියනවා පැහැදිලි ඉතම හොඳම මේ දෙයක් කිව්වා මේ තමන්ට ගැළපෙන ආහාර කියලා. පිටරටින් ගෙන ආහාර අපිට නොගැලපෙන තමයි. හැබැයි මේ අපේ ආනන්ද මාහිංකන් මහත්මයා පහුගිය දවසේ අපිට සම්බන්ධ කරා ලෝක සුප්‍රසිද්ධ විද්‍යාඥයෙක් මයිකල් ක්ලැපර් කියලා නාසා ආයතනයේ පෝෂණ වේදී වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයා. එතුමා පැහැදිලිව කතා කරා මේ අපිට නොගැලපෙන ආහාරයක් ගැනීම මේ ඩීසල් එන්ජින් එකකට පෙට්‍රල් ගහනවා වගේ වැඩක් කියලා. ඒත් අතර අපි ඩීසල් වාහනයකට පෙට්‍රල් ගහුවොත් යන්නේ නැහනේ. ඒ වගේ يعني එයා සමාන ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. ඒක හින්දා තමයි අපිට දැන් අද ලොකුම අර්බුදේ තමයි අද පිටරට වලටත් තියෙන ලොකුම අර්බුදේ තමයි විටමින් කණිජ ලවණ තන්තු
සහ අපේ ශරීරය ආරක්ෂා කරන ශුද්ධ ජීවීන් මේ වර්ග හතර අපිට නොමැති වීම. ඉතින් මේ හතර අපිට ගැළපෙන මට්ටමින් තියෙන අපේ දේශීය ශාකමය ආහාරය තුල. අපේ දේශම නිහල් විජයරත්න මැතිතුමනි අපේ මේ ડોක්ටර් හැරිස් පතරගේශෝරින් කිව්වා මේ මේ නූතන තාක්ෂණික මෙවලන් හරබයත් එක්ක අපේ සංවිධිතාව ගිලිහිලා කියලා. හොඳ වෙලාවට අපේ කාලේ මේ ශිල්පි දුන්නේ ශිල්ප විතර අපිට දුන්නේ නැහැ. නැත්තම් සංකර සමාජයෙන් දැන් අපිට නේද? මේ සංකර සමාජයේට එක හේතුවක් තමයි මේ තාක්ෂණික නූතන මෙවල. ශිල්පිය වෙනුවට ශිල්පේ අරය යන බෝසත් සමාජයකට තමයි මේ පාර කියන්නේ බිහිදොර. කොහොමද මේක කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි මං හිතන හැටියට. අපේ මයිකල් මහත්තයා සියලුම කතා එකට කැටි කරලා ගත්තාම මට මතක් වුණා බුදුහාම මතකද කාර්යයක් ආවා දේශපාලකින් වෙනවා බිත්තර බිත්තර මාකට් කරා පාසල් ළමයින්ට කාලයක් මතකද කන්න දෙයක් නැතුණා බිත්තර පාස් කරා මතකද නේද කලින් අවුරුදු පහක් හයක් උරි වගේ වැඩි කල නැහැ ඉතින් ඔය වෙලාවේ ඒ කාලේ මම හිටියේ මාතලේදී මාතලේ මං දේශන මාලාවක් මෙහෙව්වා මාතලේ ඉඳන් අනිත් පැත්තට මේ මේ එක පැත්තකින් මෙතන ගල්ලේ වලින් හැ පැත්තට අනිත් පැත්තෙන් මේ 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 කන්දෙන් හැ පැත්ත කොහෙද මේ මැටිහක්ක පැත්ත ඉතින් ඔය මේ මාලාව යනකොට මට උන්ට අදහසක් ආවා මට ඒ පාසල් වලින් ඒ විදුහල්පතිවරු මට දීපු කැම්බී මාලා මං ඉතින් නිර්මාංශ නිසා නමුත් මට දුන්නට ඒගොල්ලෝ කනවත් දන්නේ නැහනේ ඉතින් ඒ අර මං හැවුවා දැන් මේ බිත් එක විදුහල්පතිවරුගේ මේ බිත්තරේ දැන් මොකද කරන්න කියලා ඒගොල්ලන්ටත් හිතට විරුද්ධව කතා කරා මං දන්නේ මං කිව්වා ඇයි දෙයනේ ඕක කරන්නේ ඇයි මේ ළමයින්ට බැයිද එතකොට පාසල් වල ළමයින්ගෙන් 100%ක් උදේට කාලා නැමෙයි ඉන්නේ ඒක දැන් ඊට වැඩි මං හිතන වෛද්‍ය 100%ක් මන්ද පෝෂණය තියෙනවා දැන් මන්ද පෝෂණයක් ගහනවා අපේ ඇඟි අපි මේ නිර්මාංශ කරලා මන්ද පෝෂණයක් ඇති කරනවා කියලා ඉතින් ඒවට අපි ළඟ තර්ක තියෙනවා ඉතින් ඉතින් ඊට පස්සේ මම කිව්වා හරි විදුහල් පුතුම මෙහෙම කරන්නකෝ විතරේ පැත්තකට දාන්නකෝ. ඔව් ළමයි හැම ළමයා කරන පොදි කොඳ කොල්ල කැඳ එකක් හදන්නකෝ උදේට. හොඳ කොල්ල කැඳ. අපි සල්ලි නෑනේ. මම දුන්නු උත්තර. මම සල්ලි මොකද ළමයි කීදේ කියනවා 38යි. ගුරුවරු 38 දෙනා ගන්න. පාසල් තියෙන දවස් 25යිනේ. බෙදන්න 38 25ට. කොල්ල කැඳ වලට සල්ලි ඕනේ නෑනේ. මේ බලාපොරොත්තු වුණ තරම් තියනන ඕනේ කොළ జాතියක් මේ හදාගෙන ඉන්න. දීලා බලන්න මාසයක් මේ ළමයින්ට මේ අර උදේට අර මොකද කැඳ වුණානේ අර අර පන්සිල් ගන්නයි මොකද රැස්වීම ඒක ළමයෙක්ව කරන්ද දානවා කියලා බලන්න ඈ විතරේ පැත්තකට දාන්නකෝ අස මම ප්‍රසිද්ධිය කිව්වා අද මට ගරු කරන අදත් ඒ ප්‍රින්සිපල් ලා ඉතින් එහෙම දෙයක් තියෙන රටක් නේ මහත්තයා මේ රට ඇයි වෛද්‍යතුමනි ඇයි එතෙන්ට අපිට යන්න බැරි දැන් ඔබතුමාලගේ උත්සාහය ලොකු ශක්තියක් නේ ඉතින් අපිත් ඒකට උදව් කරන්න ඕනේ ඈ දැන් මං ලොකුවට හිතන දෙයක් තමයි ඔය ඖෂධ දේශීය දැන් අපේ තියෙන දේශීය ආහාර ඇත්තෙම අපිට ඖෂධය. දැන් ඕවා පිටරට ගිහලා ඕවෙන් පෙති හදලා අපි වුණා. ඈ? එහෙම නේද? දැන් ඉස්සර කවුරු හරි කාන්තාවක් හරි පිරිමික් හරි ගිහලා මයියක කොළ ටික කඩනවා නම් ඒ පළාතේ ඉන්න මිනිස්සු දන්නවා මේ මයියක කොළ ගිනියන්නේ කවදායි උපදිච්ච ළමා පොඩි දරුවෙක් ඉන්නා මව් කිරි දෙන. මව් කිරි දෙන අම්මට තමයි ඒ යාය යන්නේ. වෛද්‍යතුමනි ඒ සමාජයන් විනාශ කරේ අපි දැන් මේ මේ රසායනික ක්‍රම වලින් මේ ඈ තවර බුදුමාද කෝයද කිව්වා මේ 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 වෙළඳ දැන්වීම වලින් මේ ලොකු විනාශයක් නේ ඇත්ත දැන් අපි කිව්වම අපි ෆෝන් එකක් ගේන්න නම් අපි ඒක විකුණන්න අපි වෙළඳ දැන්වීමක් දැම්මොත් රූපවාහිනී 6ම තප්පර භාගයක මේකේ ප්‍රමිතිය මේකයි මේක මෙන්න මෙමය කියලා වැඩගත් බුද්ධිමත් දැම්මොත් විකුණන්න බෑනේ නමුත් 100%ක්වත් විකුණන්න බෑ අපිට බිස්නස් එක නවත්තන්න නේද විකුණන්න නම් මොකද කියන්න ඕනේ හොඳ බෙන්ස් කාර් එකක් ගෙනල්ලා අර නිලියක් ගෙනල්ලා නිරුවත්ව තියලා බොනට් එකට නැග්ගලා අර ෆෝන් එක කොහේ හරි පොඩ්ඩක් විරුද්ධ කරලා ගහලා ඇඩ් එකක් හැදුවොත් ෆෝන් ලක්ෂණේ 105ක් විකුණන්න පුළුවන් එහෙනම් කොහෙද මානසිකත්වයේ තියෙන්නේ අන්න එතනයි හදන්න ඕනේ වෛද්‍යතුමනි එතන හැවිකම් හැදෙනවා ඔබතුමාලාගේ ක්‍රියාවලින් මේ සියස ආහාර රටා වෙනස් වෙලා බුද්ධිමත් ආහාර රටාවක් ආවොත් ආයි වන්න සබ බල ප්‍රඥා ඊට එදී කුසලයක් අන්න එක තමයි බුද්ධ දර්ශනේ කුසලය කියන්නේ ඊට එදී කුසලයක් නෑ අපි එතනට සමාජය ගොඩනගා ගන්න අපි කටයුතු කරමු හොඳයි අද අපේ වැඩසටහනට කාලය තිබුණා නම් තව ප්‍රශ්න අහන්න තිබ්බා හැබැයි විශේෂඥ වෛද්‍ය හැරිස් පැතිරගේ ශූරින්ග සම්බන්ධ කරගන්න කාට හරි ලියන්න හරි සම්බන්ධ කරගන්න හරි හැකියාවක් තිබෙනවද කියලා මේ වැඩසටහන බලන් ඉන්න කෙනෙකුට ඔබතුමාව සම්බන්ධ කරගන්න හැකියාවක් තිබෙනවද
ඔතුමාගෙන් යම් දෙයක් දැන කියා ගන්නට මේ සාකච්ඡාවේදී අහගන්න බැරි වෙච්ච දෙයක් තවදුරටත් අහගන්නට ඔබතුමාට සම්බන්ධ කරගන්න පුළුවන්කම හොඳයි දුරකථන අංක කිව්වොතින් 0.7 1 4 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
කුමුද දහනායක මෙතුමනි ඔබතුමාගේ අදහස් සංකල්පිතා වටිනවා අපේ රටට. ඔවැනි සංකල්පත් එක්ක තව අදහස් එකතු කරගන්න ඔබතුමාගෙන් මොන යමක් දැනගන්නට ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් දෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. 0703 566යි 883. 0703 566යි 566යි 883. මම WhatsApp pin එකෙන් ඕන WhatsApp. 0703 562 82 3 හොඳයි. අපේ මේ ආචාර්ය ආනන්ද මහින්කන්ද මෙතුමනි ඔබතුමාගේ දුරකථන අංකයක් දෙන්න විදියක් නැහැ. ඔබතුමා තව ටික කාලයක් ලංකාවේ රැඳී ඉන්නේ. ඔබතුමාට හැබැයි අපේ මේ හැරිස් පතිරගේ වෛද්‍යතුමා කිව්වා බටහිර ලෝකයේ දිහා බැලලා තමයි අපේ මේ ලෝකේ හැදෙන්නේ කියලා. නමුත් බටහිර ලෝකේ හරි පැත්තට ඇහිලා තිනෝ අපේ ලෝකේ වැරදි පැත්තට ගිහිලා තිනෝ. කෙටි පිළිතුරක් දෙමින් අපි වැඩසටහන හමාාර කරන්නට අවශ්‍යයි. बटहिर लोके अत्रम ये कालित हुंद देवल तिबुन चामिक नमुत वेलंद प्रचारन हरहा विलिये टावी हुंगा केलाट अहितकर देवल तमय मुदल इस तरहाट एनमाई की अन्यम प्रतिबले अहितकर है बटहिर लोके में तमय मितुमा संधान करा हिपोक्रेटिस तुमा बट मैं बटहिर वैद्य दिया विपिया नमुत इदा मैं औषध माफिया में अपे रट गिलगिन तूरने लोके गिल अद औषध माफिया तमय राज्य वेलाती नै एक तमय मम कियन्ने मुदल पेरदरी वेन तनक एलियट एन्ने अहितकर प्रतिबलयक ए काले मैं हिपोक्रेटिस तुमा एतवट ए वितरक मैं वैद्य तुमने सोक्रेटिस प्लेटो अरिस्टोटल मे वगे महा दार्शनिक ए काले हितु मे सियल्लम පරිසර හිතකාමී සත්ව හිතකාමී මනුෂ්‍ය හිතකාමී උතුම් උත්තරීතර පුද්ගලයෝ. ඒතර ඒගොල්ලෝ හැමදාම මුදලක් ඉස්සරහට දාගන්නේ නැතුව තමන්ගේ දැනුම බෙදා දුන්නා පරිසර යහපත සඳහා. ඉතින් එහෙම කට්ටිය ඒ කාලෙත් බටහිර හිටියා. නමුත් තුඟක් කාලවට එළියට එන්නේ අර මුදල් එකල මොකද ප්‍රචාරණ හරහා තමයි ඒ මුදල් සම්බන්ධ දේවල් එළියට එන්නේ. ඉතින් ඒවෙන් ලැබෙන අහිතකර ප්‍රතිඵල මේ 1848 වෙනකන් හිපොක්‍රටිස් දිවුරුම ඕන වෛද්‍යවරයෙක් තමගේ උපාධිය ගන්න කලින් හිපොක්‍රටිස් දිවුරුම ගන්න ඕත් එක ගන්න ඉස්සර නම් අරන් තියන්නේ ඒ කාලේ අතීතය අරන් තියන්නේ වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙන්න කලින් ඒ කියන්නේ උගන්වන්නේ ඒකට සුදුසු නැහැ නමුත් දැන් අපි කරන්නේ වෛද්‍ය උපාධිය අරගෙන වෛද්‍ය වෘත්තියට එන්න කලින් ගන්න ඒතර ඒක තියෙනවා ආයි විල් ඇප්ලයි ඩයටටික් මෙෂර්ස් ෆෝ ද බෙනිෆිට් ඔෆ් ද සික් කියන ඒ කියන්නේ මම ඖෂධ වලින් තමයි මූලිකව प्रतिकार कर नमूत एक दस से हाथ लिस्ट आटे दी वो का आइंग करना आइंग कर दानो आई विल अप्लाई हार्डली वन साइंटिफिक गेन्स फॉर द बेनिफिट ऑफ द सिक के लिए क्योंकि मामा विद्याविंग हो आगे तो मूलधार में पावेच्छ कल तमाई सो क्योंकि औषध वोल्ट पार करना तो ए वाग ए वाट ए वाई पीटी पास की टू बालवे का मंकी आना मशन है तो एक हिंदा मैं मितुमा की है ना मैं ए उत्तरी इधर संकल्प लो सियाल मैं पहुंची काले अवश्य මේවා අදාළ වෙන්නේ බුද්ධිමත් ජනතාවකට. දැන් බුදුහාමුදුරුත් කියලා තියෙනවානේ. අර නියපොතර පස් ටිකක් අරගෙන නේද? සුගතියකට යන්නේ මේ නියපොතර ගත පස් ප්‍රමාණය වගේ ප්‍රමාණයක් මේ පෘථිවියේ තියෙන පස් වගේ ප්‍රතිශතයක් යන්නේ දුගතියකට කියලා. ඉතින් අපි මේ කතාවල ඇත්තටම යන්නේ ප්‍රබුද්ධ මනසක් තියෙන සාධාරණ හිත් තියෙන පරිසර හිතකාමී, සත්ව හිතකාමී හොඳ චරිතවලට. ඉතින් ඒ පුද්ගලයෝ අඳුම තරම් මේ ටික ග්‍රහණය කරගන්න පද එක්කෙනෙක් හැදෙනවා කියලා කියන්නේ වටපිටාවම හැදෙනවා කියන එක එහෙම තමයි මේව හැදෙන්න ඕන ක්‍රමය. ඉතින් පොඩියට හෝ සුළුවෙන් හෝ මේක ග්‍රහණය කරගන්න ඕන තරම් රිසෝර්සස් නැත්නම් මේ මූලාශ්‍ර දැන් තියෙනවා අපේ වෛද්‍යවරු ඉන්න මේවන්න කතා කරලා දැනුවත් කරන්න ඒවා පාවිච්චි කරන්න මේවට මුදලක් අය කරන්නේ නැහැ නේද? ඉතින් ඒ ටික මේ නොමිලේ ලැබෙන දේ
හරි ආකාරයට ලබා ගන්න කියන එක තමයි අපි අවසාන වශයෙන් හොඳයි මතක් කරගන්න. අද වැඩසටහනට සහභාගී වුණු ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ජාත්‍යන්තර උපදේශක ඇමරිකාවේ සමාහිත පරිසර පදනමේ නිර්මාතෘවරු ගරු සභාපති ආචාර්ය ආනන්ද මහින්කන්ද මෙතුමාට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ඒ වගේම අද වැඩසටහනට සහභාගී වෙලා ඉතා වැදගත් අදහස් ගොන්නක් අපේ සමාජයේ ඉදිරි තිබූ ජනාධිපති කාර්යාලයේ ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන හා අධීක්ෂණ කාර්ය කාර්ය සාධන බලකායේ කැඳවුම්කරුවා ජාතික සංවිධායක අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු ගහනායක මැතිතුමාටත් ඒ වගේම අද අපේ වැඩසටහනට සහභාගී වෙලා ඉතා වැදගත් අදහස් කීපයක් අපේ සමාජයේ ඉදිරි තිබූ බොරැල්ල රිචේ ආර්යා ළමාරෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අපේ හැදිස් පතිරගේ ශෝරීන්ටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරන ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාතෘවරු දේශමාන්‍ය නිහල් විජේරත්න මැතිතුමාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවුණු තවත් සද්දිනකින් මෙවැනිම කාලීන බිහිදර වැඩසටහනකින් හමුවන්නට. එතෙක් අපේ ප්‍රාර්ථනය ඔබට තෙරුවන් සරණයි.